හොඳයි වාසනාවන්ත පින්වතුනි විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානයේ පවත්වන මාසික වැඩසටහන් මාලාවේ මේ මාසයට අදාළ භාවනා වැඩසටහන් දිනයක් වශයෙන් අදත් හෙටත් ඒ වගේම සෑම බදාදා දිනයකම ඉරිදා දිනයකම පවත්වාගෙන යනවා එවැදී මේ මූලික අනුශාසනා කරන දින කීපයක් තියෙනවා අපි සහභාගී වෙන. එතකොට අදත් හෙටත් එවැනි දවස් දෙකක් වශයෙන් මේ මාසය තුළ අන්තර්ගත වෙනවා. දැන් මෙහිදී භාවිතා කරන්නේ අපි දිගටම මේ බුදුහාමුදුරු දේශනාකට අදාළ සතිපට්ඨාන කමඨහනක් තම තමන්ට දෛනික ජීවිතය සමග රැකී රක්ෂා කරමින් හෝ ගෙවල් දරවල් වල වාසය කරමින් මේ සතිපට්ඨාන භාවනාවක් පුහුණු වෙන ආකාරය සම්බන්ධව තමයි හැම වෙලේම උපදෙස් හෝ ඒ පුහුණු කිරීම සිදු කරන්නේ. එහෙම නැතුව දැන් ලෝකයේ තියෙන සියලුම භාවනා ක්‍රම ගැන හෝ ඒවා ගැන කතා කිරීමක්, පැහැදිලි කිරීමක්, උපදෙස් දීමක් මේ අවස්ථාවේදී හෝ මේ අපි කරන වැඩසටහන් වලින් සිදු කරන්නේ. දැන් ඒ අනුව ප්‍රධාන පෙළේ පහසුවෙන් කරන්න පුළුවන් සතිපට්ඨාන කමඨාණක් තමයි සක්මන් භාවනාව. එතකොට ගිහි පැවිදි ඕනම කෙනෙකුට සාර්ථකව තමන්ගේ දෛනික ජීවිතය අනුව මොන දේ සිදු කරත් මේ සක්මන් භාවනාව ටික ටික පුරුදු කරන්න පුළුවන්. දැන් මේ භාවනාව පුහුණු කිරීමට වැඩිය භාවනා කරන අයට ප්‍රශ්න සහගත වෙන්නේ මේ තමන් තුළ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මීය සම්බන්ධව දැනුවත්කම අඩුවීම. භාවනාවේ ආනිසංශ කාට ලැබෙනවා භාවනා කිරීම තුළ. නමුත් ඒ ආනිසංශ මොනවද, ආනිසංශවල තියෙන ගුණ මොනවද කියලා තමන් තේරුම් අරගන්නේ ක්‍රමී වෙනස් නිසාවෙන් හැම වෙලේම මේ භාවනාව තමන්ට ගැටළු සහගත ස්වභාවයක්මයි ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ ඒ තමන්ගේ දැනුම දහම ධර්මයට අනුව දැනුමක් නෙමෙයි හැම කෙනාම ලබා ගන්න තියෙන්නේ, ලබා ගන්න උත්සාහ ගන්නේ මෙතෙක් කල් ලබාගෙන තියෙන්නේ එහෙම. එක එක කෙනා කියපු පල් හැලී අහලා අහලා ඒව අනුව හදාගත්තේ ව්‍යාජ දැනුමක් තමයි මේ තමන්ගේ ධර්මීය පිළිමන තියෙන්නේ. එතකොට මේ ව්‍යාජ ධර්ම දහම් දැනුමක් සහිතව භාවනා වැඩිම තුල තමන්ට වෙන තමන් බලාපොරොත්තු වෙන දෙයක් කවදාම වෙන්නේ නැහැ. මොකද හේතුව ධර්මයෙන් භාවනාවක් දියුණු කිරීම තුළ තමන්ට ලැබෙන්නේ බුදුහාමුදුරුව පෙන්නන ආනිසංස හෝ ප්‍රතිඵල පමණ. එතකොට භාවනා කරන පුද්ගලයා බලාපොරොත්තු වෙන්නේ තමන් හදාගත්තේ එක එක්කෙනා ගියෝලා කා කතා කරලා පොත් බලලා තමන් විසින් හදාගත්ත මතවාදයක් නම් ඒක හැමදාටම තමන්ට ඒ මතවාදයේ හින්දා නොයෙක් පීඩා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට මේ වාඩි වෙලා ඉන්න මේ භාවනාවට වර්තමානයේ 99%ක්ම ඔන්නෝයේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මොකද ව්‍යාජ මත, ව්‍යාජ අදහස් තමන්ගේ තීන්දුව తీරන තමන්ම හදාගත්තා. දැන් එක්ක කවුරු හරි කිව්වා කියලා ඉව්වේක නෙමෙයි තමන් අරන් තින්නේ තමන්ට උනේ. දැන් මේ ප්‍රශ්නේ වර්තමානයේ හැම මනුස්සයාටම වැඩි. දැන් ඒ අනුව මේව අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ? දැන් ඇත්තටම භාවනාව කිය පුහුණු වෙන එක කාටත් මේ ඉන්න අයට පුළුවන්. මම මේ කියන කාරණේ නම් මේ ඉන්නේ එක්කෙනෙකුටවත් බෑ කරන්න. මේක හැමෝටම බාධකයක්. භාවනාව පුහුණු වෙන එක සරලයි. තමන්ගේ වැරදි බලාපොරොත්තු සංකීර්ණයි. ඒකට භාවනාවෙන් ආධුනිකයන්ටත් මේක බලපානවා, කාලයක් භාවනා කරපුවාටත් මේකම වෙනවා. දැන් මේ දේ අඩු කරගන්න ඉතින් එක දෙයක් තමයි ධර්මයේ ඉගෙන ගන්න. මේ ඉගෙන ගත්තත්
හනහන ටික තමන්ගේ අර ඔඩොක්කුවට දාගන්නේ තමන්ට කැමති විදිහට. ඒක හින්දා එතනින් පීඩා විදිහට. දැන් මේක ඒක නිසාවෙන් එතකොට ධර්මයේ ඉගෙන ගැනීම ඇත්තටම භාවනා කරනවට වඩා අමාරුයි කියලා ඉගෙන ගන්න. මේක අමාරු දේ භාවනා කිරීම නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියපු සැබෑ පණිවිඩයේ අවබෝධ කරගන්න. භාවනාවෙන් මේ ප්‍රතිඵල ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන සැබෑ පණිවිඩය දන්නේ නැති කෙනාට හැමදාම මේක ගැටලුවක්. ඇයි තමන් හොයන දයක් ලැබෙනවා කියලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්මයේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය කියන්නේ මේ සංසාරය දුකයි කියනවා බුදුහාමුදුරුවෝ. එහෙනම් දුක නැති තැන. දුක නැති ප්‍රතිඵලයක් ලබා ගන්න. එතකොට සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මේ ශ්‍රාවකයා තුළ තමන්ගේ හැදියාවේ තමා තුළ ඒක ජීවත් වෙච්ච සාංසාරික ස්වરૂපිය මත තමයි වදින දෙයක් වෙනවා. තමා තුළ වර්තමානයේ තිබිය යුතුයි කියලා කම්මස්සකතා සම්මාදිට්ඨිය. මේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දර ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න නම් ශ්‍රාවකයා තුළදී බේතුයි ලෞකික සම්මාදිට්ඨිය. දැන් ලෞකික සම්මාදිට්ඨියදී ණය නැති වුණාම භවනා කරලා තමන් හිතපු ප්‍රතිඵල හොයනවා මේ. ඒ ප්‍රතිඵල අවදාම ලැබෙන්නේ. ලැබෙන්නේ නැති වුණාම භවනාව ගැටලුවා. ඒකට භවනාවෙන් මේක ආවා කියලා මේ ප්‍රඥාවා කියලා යා මුලාවටපත් වෙනවා. විවිධ වැරදි කරනවා. ඒ වගේ විවිධ විදිහට විඳවන්න සිදු වෙනවා. මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨියේ ගුණ අඩුනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියේ ගුණ ඔයගොල්ලෝ ළඟ උපද්දීන් පිහිටියා කියලා රඟපානේ කරන තමයි මෙතනදී වැරද්ද. දැන් භවනා කරන්න එන අය හිතාගෙන ඉන්නේ අපි මේක හොඳම සුදුසු. කිසිම සුදුසුකමක් නැහැ කියන වටෙන් තමයි එන්නේ. නෑ එහෙම සුදුසු නෑ. එවනම් අර කියන ධර්ම ඥානයක් තිබුණොත් එයාට බුදුහාමුදුරුව පෙන්වන ධර්මයයි එතකොට භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයි බුදුහාමුදුරුව දේශනා කරන දෙයයි දෙකම එකයි කියලා අවබෝධ වෙනවා. මේකේ දෙකක් කියලා වෙනසක් තේරෙන්නේ තමන් ළඟ අර තියෙන මූලික සුදුසුකමේ අඩුවක්. ඒක කොටින් කියනවා නම් භාවනා කරලා නැති දුකක් එනවා කියන්නේ තමන්ට පීඩාවක් එනවා කියන්නේ භාවනාව ගැටළු සහගතයි කියන්නේ භාවනාව ප්‍රශ්න සහගතයි කියන්නේ ඔය මොකද්ද ගැටළුව? ලෞකික සම්මාදිට්ඨියේ තියෙන අඩුව. දැන් ඕකෙන් අඩුවක් සම්පූර්ණ වෙලා තියෙන කෙනෙක් ඉන්නව නැත උසස්. භාවනාවෙන් සත්‍ය ලෙස මේ ලැබෙන හැම ප්‍රතිඵලයක්ම භාවනාවට අනුගතයි කියලා ඔයගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා නම් ඔච්චර ගැටලු ඉන්න පුළුවන්. ඔච්චර ප්‍රශ්න ඉතුරු වෙන්න පුළුවන්. බෑ. එහෙනම් මේ ප්‍රශ්න ටික ආවේ තමාගේ අඩුපාඩුවකින් කියන එක ඉගෙන ගැනීම තමයි වැදගත්. මොකක්ද අඩුපාඩුව? අර බුදුහාමුදුරුව පෙන්නන ධර්මයේ ගැන බුදුහාමුදුරුව හඳුන්වපු අවබෝධ කරගත්ත ධර්මයේ ගැන සත්‍ය ඥානයක්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒ කියන්නේ ඉගෙනගෙන සුතමීය ඥානයක් නොමැති. මේක තමයි ගැටලු. එතකොට මේකේ එක එක පැතිකඩ තියෙනවා. දැන් ලෞකික සම්මාදිට්ඨිය නැතිවීම තුලයි මේ ප්‍රශ්නේ ඉන්නේ කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන එකේ දැන් වැදගත්ම දෙයක් තමයි පළවෙනියෙන් හඳුන්වන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක පිළිගන්නේ. මිනිස්සුන්ට එයා මෙන්න මේ දෙක විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනේ. මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා පළවෙනි කාරණේ.
ඒ කාරණයට ඇතුළත් වෙන්නේ කර්මීය කර්ම ඵලයේ ගැන විශ්වාසයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අඩුම අඩුපාඩුම වෙලා තියෙන්නේ ඕකයි. කර්මයයි කර්ම ඵලයයි ගැන විශ්වාසයක් නැහැ. දැන් හරියට කර්මීය කර්ම ඵලයේ කියන එක දැන් කර්මීය කියන්නේ මොකද්ද? කර්ම ඵලයේ කියන්නේ මොකද්ද කියලාවත් විස්තර කරගන්න බැහැ. ඒක විභාග ලියන්න සාහිත්‍යයෙන් විස්තර කරන්න පුළුවන් අපි. තමන් ඒක බාර අරගෙන නැහැ. තමන්ගේ ජීවිතයේ එක සම්බන්ධ කරගෙන නැහැ. දැන් ඉස්සර මිනිස්සුන්ගේ ඔය ගැති ආඩුයි. කර්මීය කර්ම ඵලයේ කියන එක විභාග පාසෙන් ඉගෙන ගත්තා නෙමෙයි ඒගොල්ලෝ. පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක නෙමෙයි. ඔයගොල්ලන්ගේ විශ්වාසය කර්මයේ විතරයි. දෙයක් කරොත් මේක ලැබෙන්න ඕනේ කියන එක ඉන්නවා. භාවනා කරොත් ලැබෙන්න ඕනේ මේ ගුණ විතරයි. භාවනා කරලා ලබන්නේ සැපක් විතරයි. එහෙනම් ඒක වැරද්දක් නෑ. වැරද්ද තියෙන්නේ භාවනා කරලා කිසිම ලෝකයේ සතුට දුකක් ලැබිලා නෑ. නමුත් ප්‍රශ්න තියෙන්නේ භාවනා කරලා දුකක් ලැබුණ නැතුවට භාවනාවේ ඵලය, භාවනාවේ විපාකය, භාවනාව කර්මය. භාවනාවේ විපාකයේ කර්ම ඵලය. භාවනාව කියන කර්මී විපාකය දුකක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ කර්මී කර්ම ඵලය දන්නේ නැහැ කියන්නේ ඇයි? විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඇයි? ඔයගොල්ලෝ භාවනා කරන්න පටන් ගත්තේ කවදද කියලාවත් ඔයගොල්ලන්ට මතකයි. දැන් අවුරුදු 7-8 භාවනා කරපුවා හිතාගෙන ඉන්නේ අපි උපන්දා ඉඳලා කරේ භාවනා. හැසිරෙන්නේ ඒ විදියට. කතාව ඒ විදියට. චර්යාව ඒ විදියට. ආන්න එක තමයි කර්මී කර්මඵලයේ අද විශ්වාස කරන්නේ. ඒගොල්ලෝ අවුරුදු 7-8ක් තිස්සේ භාවනාව පටන් අරගෙන ඒ කරුම් භාවනාවේ කර්මයක් ඒකත් අලුත් කර්මයක් ඒකේ විපාකයේ දුකක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ එතරම් කරපු ඒවා. එතරම් කරපු ඒවා විපාකය සැපම වෙන්න පුළුවන්. අංගරපේ වේ විපාක සැපක් වෙන්න බෑ නේ. භාවනාව විපාකනේ සැප වෙන්නේ. දැන් කර්මයේ කර්මඵලය කියන එක හැම වෙලේම සක්‍රියයි. මිනිස්යාට ආවේනික සක්‍රිය භාවයක්. එතකොට දැන් අතීත කර්මවල විපාක තමන්ට අහක් කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ලෝකයේ පවතින නියාම නියාම මේ වෙනස් කරන්න බැරි ස්වરૂප පහකින් කියනවා. ඒකේ එක ස්වરૂපයක් නේද කම් කම්ම නියම. දැන් ඉතින් ඔයගොල්ලන්ට රුදාවක් ඇදලා දිනවනේ කම්ම නියමයට පටහැනි වෙන්න ඕනේ භාවනා දියුණු කරොත්. ඒක තමන් කරගෙන වංචාව බොරුවක් නෙමෙයි. සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය දුර්වල වෙන එකක් නෙමෙයි. එන කවදාවත් ඔය භාවනාවෙන් ඔයගොල්ලන්ට දුකක් ලැබිලා නැහැ විපාකයක් විදියට. ඔයගොල්ලන්ගේ අතීත කර්මවල විපාක ලැබිලා ඒක දෙන්නේ කාටද? බාර දෙන්න හදනවා පඬිතකමට භාවනාවට. අන්න ඒක එතන තමයි මුලාව. මේකට හේතුව බුදුහාමුදුරුව පෙන්වන්නේ ධර්මානුකූලව ශ්‍රාවකයා තුළ කර්මීය කර්ම ඵලයේ ගැන විශ්වාසයක් නැහැ. ඒ අයට භාවනාව හැමදාම ප්‍රශ්න සහගතයි. හැමදාම භාවනාවෙන් ගැටලුවක්මයි.
හැබැයි භාවනාව තුළින් නෙවෙයි ඒ ප්‍රශ්නේ එන්නේ අතීත කර්මයේ. කම්ම නියමයේ වැඩ කරන්නේ භාවනා කරා නොකර කියලා නෑ කම්ම නියමයේ විදි. එන අතීත කර්මවල විපාක ලැබෙන්න අවස්ථාවක් ආවොත් ලබා දෙනවාමයි. තේරුණානේ? දැන් ඒ බලබා දෙන්නේ භාවනා කරන කාලයක නම් එයාට සිදු වෙන්නේ එයා පිළිගන්නේ නැත්නම් මේ කම්ම කර්මයේ කර්ම ඵලය එයා කියන්නේ මේක භාවනාවෙන් ආවා. තේරුණානේ? පරණ නැදිච්ච ගම පිළිගන්න කැමති නෑ. මොකද අපි උසස්. දැන් භාවනා කරන ඉතර පන්සිල් රැක්කා විතරයි. දන් දුන්නා විතරයි. දැන් ඊට වැඩිය උසස්. තේරුණානේ? මේ මේකෙන් නැති වෙන්නේ Tamanට මොකද? අම්මසකතා සම්මාදිටියේ පළවෙනි ගුණය. කර්මයේ කර්ම ඵලයේ විශ්වාස කිරීමේ ගුණය. දැන් එහෙමනම් ඒවෙන් සිදුවෙන දේ බලන්න ඕනේ. හැබැයි මේ මෙහෙම දෙයක් වෙනවා. ඒක දන්නේ නැති හින්දා ලොකු ප්‍රශ්නයක්. දැන් භාවනා කරන කෙනෙකුට අතීත කර්මයක විපාකය ආවොත් භාවනා නොකරන කෙනෙකුට එනවා වගේ නෙමෙයි. දැන් වෙන්න ඕනේ මොකද්ද? දැන් භාවනා නොකරන කෙනෙකුට එනවා වගේ නෙමෙයි කිව්වේ විපාකය දැන් බලගත්කම වැඩිද බලගතකම අඩුද? ඔව්. ඒකවත් දන්නේ නැහැ උගක් අය. දැන් ඔන්න ඒක තමයි. දැන් හරි උත්තරයක් දෙන්න බෑ. දැන් ඔය විශ්වාසයෙන් ඉන්න තාක්කල් භාවනාව ගැටලුයි. ඔක තමයි අම්මා දිට්ඨිය නෑ කියන එකේ මූලික ලක්ෂණය. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි විතර සුදුසු නෑ, ඉහළම මිනිස්සු නෑ කියලානේ. ඕක තමයි ලොකුම ගොඩිය. භාවනා කරන කෙනෙකුට අතීත කර්මයක විපාකයේ බලය අඩු. වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නොදන්නවටම ඉඳා ඒක වැඩි කියලා තේරුණා. සාංසාරිකව අඩු. දැන් ඒකට හේතුව භාවනාවෙන් භාවනාව හරහා විතරක් මේ කර්මයේ විපාකයක් එනවා කියන්නේ ඒ විපාකය අවහෝසි කිරීමේ විනාශ කිරීමේ ක්‍රියාදාමයක එක සම්දිස්ථානයක් පමණයි. ඒකේ සැබෑ විපාකය දෙනවා නෙවෙයි. ඒකේ සැබෑ විපාකය දෙන්නේ ඔයගොල්ලෝ නිකන් ජීවත් වුණා නම් මනුස්සත්වෙදි දෙන්න බැරි ටිකක් දෙන්නවා සතර අපායි. ඒගොල්ලෝ මරණකාර සතර පායේ සතෙක් නෙමෙයි මිනිස්සු. එහෙනම් සතර පායේට උපත්තිය ලැබුවම තමයි අරගේ හරියට විපාකෙදී. ඒ විපාකයයි ඔයගොල්ලන්ට ලැබෙන එකයි හංස ගණනෙන් සංසන්දනය කරොත් 1,00,000,000,000 ගානක අඩුවක්. ඒකින්ද මෙතන විපාකේ අඩුයි. අඩු විපාකයට අය ඔච්චර ඔයගොල්ලෝ රැවටෙන්නේ මුලාවටපත් වෙන්නේ. නමුත් ඒකේ විපාකය අඩු වෙන්නේ හේතුව තමයි මේ භාවනාවේ දෙන අර විපාකය කර්ම න්‍යායට සම්පූර්ණ විරුද්ධ. කම්ම නියාමයේ අහක් කරන්න බෑනේ. කර්ම නියාමයේ අහක් වෙනවා කියන්නේ බුදුහාමුදුරු රහතන් වහන්සේගේ පිරිණියම් නෙමෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේලාටත් අතීත කර්ම විපාක දෙනවා. විපාක දෙන්නේ හැබැයි
සම්පූර්ණේ කර්මයේ විපාක කර්මයට අදාළ විපාකයේම නෙවෙයි. විපාකයෙන් කෝටි ප්‍රකෝටි එම් පංගුවා. එතකොට දැන් එහෙමනම් වැඩි වෙනව නෙවෙයි අඩු වෙනව. නමුත් ඒ අඩු එක මෙච්චර ප්‍රඥාවක් වුණොත් කාට හරි ওই භාවනාව මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ භාවනාව වෙන්නේ ඒක උනේ. එතකොට ධර්මානුකූල ධර්ම ඥානය දුන්නේයි. මේක තේරුම් ගන්න වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කර්ම කර්මඵලයේ විශ්වාස නැති මිනිහේ භාවනා කරන්න යෑම වැරදකයි. පිහිටන්න බෑ. තේරුණානේ. ඒ ඒ ඒ தත්ත්වයේ ගැටලුවක් වෙනවා කවදා. දැන් මොකද්ද මේ කර්මය කර්මඵලය කියන දෙකේ? එහෙනම් කර්මය කියන්නේ මොකද්ද? කර්මඵලය කියන්නේ මොකද්ද? දැන් විපාකය කියන්නේ කර්මඵලයද? එතකොට කර්මීය හඳුන්වන්න දෙන්නේ මොන සාධකද? මොනවැන්ද බුදුහාමුදුරුවෝ කර්ම කියන ස්වરૂපයක්? දැන් කර්මයට කර්මයක් කරන තැනක තියෙන්න ඕනේ තනි දෙයක්. මෙන්න මේ මේ ධර්මතාවයක්. මේ කර්ම ඇත්තටම භෞතික දෙයක් නෙවෙයි. කර්ම කියන ඒවා ධර්මයේ භෞතික ක්‍රියා නෙවෙයි. කර්ම කියන ඒවා ඔක්කොම සංකල්පීය මනෝමය සිද්ධියක් සම්බන්ධ වෙ දේවල්. එතකොට භෞතික ස්වરૂපයකට ආවොත් මනෝමය දේ ලොකු ප්‍රබල වීමකින් ඇති වෙන ප්‍රතිඵලයක් විදිහටයි ඒක වෙන්නේ. ඒකද කර්මය. එතකොට ධර්මානුකූලව විස්තර කරන්නේ භෞතික ස්වરૂපයකින් නෙවෙයි ධම්ම ස්වરૂපයකින්. සිත තුල හටගන්න චෛතසික ස්වરૂපයකින්. දැන් ඒ වුණාට දැන් ඔයගොල්ලෝ කර්මයේ මනින්නේ භෞතික ස්වરૂපයකින්. දැන් ලක්කය භෞතික ස්වરૂපෙන් දැන් හොඳ කර්ම කරන අය සදහැවත් ලෙස සීල් රෙදී අදිනවා. එතකොට බණ භාවනා කරනවා. ඒක භෞතික පේන දෙයක්. නමුත් ඒකෙන් බුදුහාමුදුරුවෝ මනින්නේ මොකද? එයාගේ සංකල්පී ඕන තරම් හොරු ඉන්නවා එහෙම කරන. දැන් හොරා හොරකම් කරන්න උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා අර වගේ සිල්වතෙක්ගේ චර්යා, ගුණවතෙක්ගේ චර්යා. එතකොට දැන් ඒ අය සිල් රැක්කා කියන්න බෑ. දැන් ඕන තරම් ඉන්නේ පන්සල් වලට එන්නේ නැද්ද පෙළක් අය? දැන් අටසිල් රකින්නවා. අටසිල් සමාදන් වෙලා ඒ ශික්ෂාපද හරියට තේරුම් අරගෙන කරගෙන යනවා. පෙළක් එහෙම ඉන්න අයගේ පෙළක් අය ඉන්නවා අටසිල් රකින්න බොහොම උමනාවෙන් ඒවා කඩන්න නැතුව ඒ දවස ගත කරනවා. නමුත් ඒ ගාගේ චේතනාව එහෙම එකක් නෙවෙයි. බලාපොරොත්තු එහෙම එකක් නෙවෙයි. කොහොමකක් හරි වංචනික වැඩක්, දේශපාලන වැඩක්, ප්‍රසිද්ධ වෙන්න වැඩක්. තේරුණානේ? දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ දැන් මේ භාවනාව කියන එක, භාවනාවේ කර්මය කියන එක මනින්නේ සංකල්පීය වශයෙන් නැත්නම් සිතේ ඇති වෙන චෛතසික ස්වરૂපයෙන්. එක චෛතසිකයක් නැති මෙන්න මේ චෛතසිකයේ බලපෑම තියෙන තැනකයි කර්මයේ තියෙනවා කියන්නේ. ඒකට කියනවා චේතනා. දැන් ධර්මානුකූලව ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදා. බුදුහාමුදුරුව කර්මය කියන්නේ චේතනාව පෙරටු කරගත්ත දෙයකටයි. කියන්නේ මේ චේතනා කියන්නේ භෞතික දෙයක් නෙවෙයි. චේතනාව මානසික දෙයක්. සිතේ ඇති වෙන චෛතසිකයක්. හැබැයි මේ සිතේ ඇති වෙන චෛතසිකය චේතනාව කියන එක දැන් චෛතසික ස්වરૂප ගත්තම නැත්නම් සිත්වල ස්වરૂප ගත්තම සිතේ හටගන්න ධර්මතා ගැන මේ චෛතසිකයේ ධර්ම ධම්ම මේ ධම්ම ගත්තම ඒ ධම්ම වර්ග තුනකට වෙන් කරනවා බුදුහාමුදුරුවෝ. කුසල ධර්ම, අකුසල ධර්ම, ඒ වගේම කුසල අකුසල බෙදීකින් තොර ධර්ම කියලා.
දැන් ඔයගොල්ලන්ට අයිති ධම්ම වලින් කුසල ධම්ම හා අකුසල ධම්ම පමණයි. කුසල අකුසල වලට තොර ධම්ම ඔයගොල්ලන්ට අයිති නෑ. කිසිම ජීවිතයේ කිසිම අවස්ථාවක Tamanට ඒවා පහළ වෙලා නෑ. ධර්මානුකූලව එහෙම පහළ වෙන්න බෑ. හැම වෙලෙම එක්ක කුසල ධම්ම හට ගන්න ඕනේ නැත්නම් අකුසල ධම්ම හට ගන්න ඕනේ. කුසල අකුසල ධම්ම දෙකට අයිති නැති ධම්ම හට ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අරූපාවචර බ්‍රහ්ම කියන සත්තුන්ට පමණයි. ඒක නිසා වෙන් ඔයගොල්ලන්ට කවදාවත් මේ මානසික තත්ත්වේ ඉන්න බෑ. ඒක හින්දා තමන්ට නිකන් අතපිය දා ගන්න බෑ. මේක නිකන් කරා සෙල්ලමට කරා දන්නේ නැතුව කරා ඒව නෑ මේ. එහෙම දන්නේ නැතුව කිව්වම දන්නේ නැති දෙයට වෙනම ධර්මයක් වෙයි. විනෝදයට කරා ඒකට වෙනම ධර්මයක්. එහෙනම් දැන් ජීවිතේ පුරා හැම මනුස්සයාටම හැම සත්ත්වයාටම අයිති උනේ මොකද්ද? කුසල ධර්ම හෝ අකුසල ධර්ම. එහෙනම් කුසලයක් හෝ අකුසලයක් සම්බන්ධයි. ඊට අමතරව තමයි හැබැයි කුසල ධර්ම අකුසල ධර්ම වලට පරිභාවිරුව අපිට තව ධර්ම ටිකක් තියෙනවා විපාක ධර්ම. මේ කම්ම ස්වરૂපයයි මේ කියන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ජීවිත කතාවේ කුසල ධර්ම හට අරගෙන තියෙනවා අකුසල ධර්ම හට අරගෙන තියෙනවා. ඊට අමතරව කුසල අකුසලයෙන් තොර ධර්ම හට කරගෙන නැහැ. කර්ම ස්වરૂප කර්ම ස්වરૂපයෙන් කුසල අකුසල නොවන ධම්ම හට ගන්න එකම සත්ව වර්ගය අරූපාවචර බ්‍රහ්ම. නේව සංඥා නා සංඥාදී ධානලා. දේව කවදා වෙලා නේ? ඒකින්ද දැන් ඒකට ආධාරණය. නමුත් ඔයගොල්ලන්ට කුසල ධම්ම හෝ අකුසල ධම්ම වලට පරිබාහිරෝ විපාක ධම්ම වලට මුහුණ දෙන්න දෙලා. තේරුණානේ? එහෙනම් දැන් භාවනාවේදී මොකද වෙන්නේ? දැන් සමත භාවනාවේදී විපාක ධම්ම නැති කරනවා ගොඩක් තියෙනවා. අනේ සමත භාවනාව දිනුනු නම් සමත භාවනාවේදී වෙනම ලක්ෂණයක් තමයි. දැන් සමත භාවනාවක් දියුණු වෙලා අපිට මොකද පංච නීවරණ යටපත් කරගෙන මානසික ඒ වගේ මානසික තත්ත්වයක් ආවොත් භාවනා කරන්න කෙනාට ඔයගොල්ලන්ට ඕවත් ඉන්නේ නැහැ මතක තියාගන්න. බොරුවට තමන්ගේ අර බොරු මතින් තමයි මට මේවා ලැබුණා කියලා නොදෙනුවත්කම මේ හදාගන්න. ඒක අකුසල. නොදෙනුවත්කම මෝ තේරුණානේ මේක හමාවන්නේ. දැන් එහෙම වුණොත් කාට හරි පුජ්‍යලෙට එයාට මෙන්න මේ ටික නැති වෙනවා. රූපාවචර මානසික තත්ත්වයක් ආවොත් මෙන්න මේ රූපාවචර මානසික තත්ත්වය කියන්නේ රූපාවචර ධාන කියලා ওই ධර්මයේ හඳුන්වන රූපාවචර ධාන කියන මානසික තත්ත්වය. ওই මානසික තත්ත්වයේ ධාන හතරක් තියෙනවා. දැන් නම් පහක් කියනවා. එක එක විදිහට මේක විස්තර කරන්න පුළුවන්. ඒවා කිසි වැරද්දක් නැහැ. ඔක්කොම රූපාවචරයි. ඒවා එක එක මානසික තල තමයි ඒ හඳුන්වන්නේ. දැන් ඒවා උප්පත්ති ලබන්න පුළුවන් මරණාසන්න මොහොතේ එවැනි අවස්ථාවක් උදා කරගෙන මැරෙන මනුස්සයෙකුට. දැන් ඒ වගේ ධානයක ඉන්න මනුස්සයෙකුට යාට මෙන්න මේව අහක් වෙනවා. ඒ කාලෙදී ධානයේ ඉන්න කාලෙ සම්පූර්ණ කාමාවචර අකුසල කම්ම ඒ කියන්නේ අකුසල චේතනාව තියෙන්නේ පෑමන මේ අකුසලයේ හැදෙන්න චේතනාවක් එන්න ඕනේ. කුසලයේ හැදෙන්න චේතනාවක් තියෙනවා. එහෙනම් අකුසල චේතනා අර භාවනා කාලයේදී අතුරුදා. කාමාවචර කුසල චේතනා අතුරුදා. ternary දඩ ඒ දෙක අතුරුදා. ඒ වගේම ඒ කාලයේදී එයාට අතීත අකුසලයක හෝ කුසලයක විපාකයක් අතුරුදා. දැන් එහෙමනම් ඔන්න සමත භාවනාව කවුරුහරි දියුණු කරගත්තොත් එනත ඵලෙ. එයාට හැබැයි කර්ම ස්වરૂපයක් තියෙනවා
ඒ කර්ම ස්වરૂපයෙන් හදෙන සංසාරය රූපාවචරයි කාමාවචර වේ. තේරුණාද? දැන් ඒව නිකන් ඔය පාරේ යනකොට කාර්යාලයේ වැඩ කරනකොට මිනිසුන්ට හදන්න බෑ. එහෙම පුළුවන් කියලා එක නෝඩකම. දර අර ආයෙන්නේ මොකද්ද? කර්මයේ කර්මඵලය දන්නේ. ඒ මුලාවට පත්ති තේරුණාද? මං මේ මෙච්චරලා භාවනා කරා, මං හිටියේ මෙන්න මේ වගේ தත්ත්වයක. ඒ தත්ත්වයක නෙවෙයි, ඒක தත්ත්වයක නෙවෙයි කියලා තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒකට රැවටෙන්නේ අර නොදැනුවයි. දැන් ප්‍රශ්න තියෙන්නේ, දැන් ඔන්න සමත භාවනාවක් දියුණු වෙනවා නම් එහෙනම් ඔය කාමාවචර මට්ටමේ තියෙන කුසල අකුසල චේතනාවලට මොකද වෙන්නේ? භාවනාව දියුණු වෙන්නේ දියුණු වෙන්නේ. ඔව්, ඒ චේතනා පහළ වීමේ නැති වෙනවා. ඒක ඒ වගේම වාසියක් තියෙනවා. වාසිය කියන්නේ මේක తాවකාලික වාසියක්. අතීතයේ කරපු අකුසල කර්මවල හෝ කුසල කර්මයේ කාමාවචර මට්ටමේ විපාක ඒ කාලේදී දෙන්නේ. එනම් බ්‍රහ්ම ලෝකයේ ඉන්න රූපාවචර බ්‍රහ්ම කියන සත්තුන්ට තියෙන ප්‍රතිලාභය උකයි. ඒ කියන්නේ කාමාවචර කුසලයක් කරන්නේ නැහැ. චේතනා පහළ වෙන්නේ නැහැ. ඔව්, දැන් තාපසයෙක් ගත්තම අටමහා කුසල් කරන්න ඉන්නවද කැලේ? දැන් ඒ වුණාට ඔයගොල්ලෝ හතරෙනි ධ්‍යානයේ ලබලා අටමහා කුසල් කරන්න තාලෙට සාදු කිය යනවා. ඔයාර ලෞකික සම්මාදිකය නැති ගමේ දින දෝෂයක් නෙමෙයි. ලංකාවේ ඉන්නව නේද ඉම? ඒක තමයි රැවටි. ධර්මයේ තේරුම් ගත්තේ නැතිකම. කොහොම හරි දැන් අතන අර රූපාවචර කුසලයේ ඉන්නකොට රූපාවචර කුසලයක නවත්තලා තියෙනවා, යටපත් කළා තියෙනවා කාරණා කීපයක්. එකක්, ඒ කාල සීමාව තුළ යාගේ කාමාවචර අකුසල් කිරීමේ චේතනා පහළ වෙන්නේ. ඒ වගේ මේ කාලය තුළදී කාමාවචර කුසලයේ චේතනා පහළ වෙන්නේ. ඔක නෙවෙයි ඊට වැඩිලා ප්‍රතිලාභී. අතීත අකුසලයේ විපාකය ලැබින්නේ කාමාවචර මට්ටමේ. තේරුණානේ? දැන් ඔන්න ඔතන ඔයගොල්ලෝ කරන භාවනාව ඔය කියන සමත භාවනාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ දෙන භාවනාව ඕක නෙමෙයි. සංසාර විමුක්තිය. බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨාන භාවනාවෙන් භාවනා කරන කාලයේදී නවත්තන්නේ කාමාවචර මට්ටමේ අකුසලයක්. හරියට භාවනා කරනකොට කාමාවචර මට්ටමේ කුසලයක් හරියට ගන්නවා. නමුත් මෙතෙන්දී ඒ භාවනා කරන කෙනාට ඒ භාවනාව හින්දා අතීත අකුසලයේ විපාකයේ සම්පූර්ණ නවත්තන්න බෑ, යට ගහන්න බෑ. තේරුණානේ? දැන් අතීතයේ අකුසලයේ විපාකයේ යට ගැහුවොත් මොකද වෙන්නේ? සංසාර විමුක්තිය නෙමෙයි ලැබෙන්නේ යාට රැවටෙන රූපාවචර මානසික සත්‍යය. දැන් රූපාවචර මානසික සත්‍යයේ හැම දෙයක්ම යට ගහ. විපාක යට ගහනවා, කර්ම යට ගහ. කර්මයක් තියනවා, ඒක රූපාවචර කර්ම. දැන් සතිපට්ඨාන භාවනාවෙන් එහෙම නෙවෙයි වෙන්නේ. තේරුණානේ? දැන් සතිපට්ඨාන භාවනාවෙන් එහෙම නෙවෙයි කියන්නේ කාමාවචර අකුසලයේ යට ගහනවා, කුසලයේ යට ගහනවා නෙවෙයි, කුසලිය කෙරෙන්නේ නැහැ. කාමාවචර කුසලයේ කරනවා නම් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඒක අටමහ කුසලයක් වෙනවා. තේරුණානේ? දැන් බලකයි ඔහොම අටලක පටල ගන්නවා. දැන් අටමහා කුසල් නෙමෙයි මේ භාවනාව කියන්නේ. භාවනාවට අටමහා කුසල යන්නේ.
තේරුණා නේද? භාවනාවෙන් ඔය අටමහා කුසලයේ තියෙන දේ, අකුසලයේ තියෙන දේ චේතනා ඔක්කොම මහ කරනවා. ඇයි? චේතනා වෙන්නේ අකුසලයේ හෝ කුසලයේ වෙන්නේ. ඒ චේතනා ඉවත් කරනවා භාවනාව. එතකොට හැබැයි චේතනා අහක් කරන්න කරන්න වැඩිම ප්‍රශ්න වෙන්නේ අර අතීත අකුසලයේ විපාකයේ යස්සට පසුබාලීනව රින්ගන්න පුළුවන්. මුලදී භාවනා රින්ගන්නේ නැහැ. ඒකනේ මේ විපාකය කියන එක මුලදීම දැන් ඔයගොල්ලන්ට භාවනා කරනකොට බොහොම හොඳින් සතුටින් කරන්න පුළුවන්. ඒ කියන්නේ සතුට ගේන්නේ අකුසලයේ විපාකයක් නැහැ. සතුට තියෙන තැන අකුසලයේ විපාකයකුත් නැහැ, අකුසලයේ ස්වરૂපයකුත් නැහැ, අකුසලයකුත් නැහැ. ව්‍යාජ සතුටක් කියලා එකක් තියෙනවා. ව්‍යාජ සතුට කියන එකේ තුල නම් අකුසලයේ තියෙනවා. සැබෑ සතුට තුල මේ ධර්මානුකූලව සතුට කියන එක හඳුන්වන්නේ කුසලය හෝ කුසලයේ විපාකයකින් තමයි. එහෙනම් සතුට සත්‍ය ලෙස සතුට ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා මිනිස්සුන්ට. එකක් තමයි වර්තමානයේ කුසලයක් සිදු කරනකොට එතන සතුටක් තියෙනවා. ඒක කුසලයේ ස්වභාවයයි. ඒක කර්ම ස්වરૂපයක්. දැන් තව එකක් තමයි අතීත කුසලයේ විපාකය සැබෑ සතුට. දඩ සතුටේ ස්වરૂප දෙකයි. මිනිසුන් දාවේ සංසාරගත සත්වයන්ට සතුට සැබෑ සතුට කියන එකේ ස්වરૂප දෙක ඕක තමයි. ඕකෙන් දැන් ඔයගොල්ලන්ට හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක්. දැන් අතීත කුසලී විපාකය හැමෝටම ඒ විදිහට ගත් හැකිද? බැ. එන අතීත කුසලයේ විපාකයට කඹරනවා කියන්නේ ඔයගොල්ලෝ නැත්තර නැති වෙන වැඩක්. දැන් සතුට කියන එක අතීත කුසලයේ විපාකයක් ගන්න මහන්සි වෙනවා නම් ඒක නිකම්ම නිකන් තමන් මුලාවටපත් වෙන ක්‍රියාවක් වෙනවා. එයි එහෙම කුසල් කරලා නැත්නම් ඒ කරාට විපාක දෙන්නේ නැහැ. ඒකට සුදුසු පරිසරයද? මේ විපාකය කියන එක ඕන වෙලාවක කරන්න පුළුවන් එකක් නෙවෙයි. විපාකය කියන එකේ බලය දෙන්නේ ස්වභාවය මතයි. තේරුණානේ? දැන් ගක්ලාට දැන් පෙලක්කාරට මෙන්න මෙහෙමයි මේ මේ විපාකය කියන්නේ. දැන් ජනාකීර්ණ නගරයක ඉන්නකොට අකුසලයේ විපාකය අඩු වෙන්න පුළුවන් පෙලක්කාරට. තේරුණානේ? ඒගොල්ලෝ ග්‍රාමීය මට්ටමට ගිය හැටි හරිට වැඩි විපාක. ඒ කියන්නේ විපාකය කියන එක හැම වෙලේම නිකං ගලාගෙන යන්නේ නැහැ. පාරිසරික තත්ත්ව, පරිසර, සත්ත්ව ස්වરૂප ඔය විදිහට බලපාන. තේරුණාද? දැන් ඒක අමුතු දෙයක් නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් අපි හිතමු තමන්ම ගෙදර ඉන්නකොට ඔය විපාක ස්වરૂපය ගෙදර තියෙන විපාක නෑ. එලක් ඒව නරක විපාක පිටදී. ඔබ එහෙමම තමයි. දැන් පන්සලට ආපුවම ගෙදර ඉන්නේ එකාවත් පන්සලේදී බණින්නේ ගිය හැටි බයි. එතකොට විපාකයක් නෙවෙයිද? නිකරුණේ හේතු නැතුව හරි මං හරි තමන්ට දුකක් ගියකොට දැන් ඒ අකුසලී විපාකයනේ දුක, කුසලී විපාකයනේ සතුට. දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ එහෙම වෙන්න බෑ අපිට. අපිට මේ විදියට සතුටම දියෙන්න ඕනේ. අනුන් කරදරමයි කරන්නේ කියන එක කොහොම මට හැදෙන්නේ? ඇයි? කර්ම කර්මවලින් විසාර අඩුවෝච්චරයි. විශ්වාස නැහැ, දන්නේ නැහැ, පිළිගන්නේ නැහැ.
ඊට වැඩිය තමන් උසස් කියලා. ඒක ඉක්මවපු කෙනෙක් කියලා මතයක් හදා. මොනවාද කර්මයේ කර්මඵලයේ ඉක්මවලා. කර්ම කර්මඵලයේ කාමාවචර මට්ටමේ කර්මයේ කර්මඵලයේ ඉක්මවන්නේ භවනාවකින් පුළුවන්. ඒව හැබැයි සමත භාවනාව. එවැනි කෙනෙක් ගෙදරක ඉන්න බෑ. ගෙදරක ඉන්න බෑ. තේරුණා? ඒ එහෙම ඉන්නවනේ ඒ දුරු. මොකද රූපාවචර මානසික තත්ත්වයක් තියෙන මිනිසෙකුට මිනිස් සමාජයක ගනුදෙනු කරන්න බෑ. ඒක ඔයගොල්ලන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ. ලැබුණා කියලා බොරු කරන්න එපා කියන ගැමි කියන්නේ. එහෙම කරන්න කරන්න අර අම්මසකට සම්මාදීත්‍ය තමයි දුරු වෙන්නේ. තේරුණානේ? දැන් කොහොම හරි දැන් ඔය අකුසල කර්මයක විපාකයේ නම් ඇසුරු කරන පුජ්‍යලයන්ව විපාක ලබා දීමේ හැකියාව වැඩි අඩුකම් තියෙනවා. ඒ වගේම ස්ථානීය ප්‍රදේශය අනුව විපාක ලබා දීමේ වැඩි අඩුකම් තියෙනවා. තේරුණාද? දැන් සමහර ඒවා වයස අනුව විපාක ලබා දීමේ වැඩි අඩුකම් තියෙනවා. අතීත අකුසල් වල කර්ම කර්මයන්ට විපාක දෙන විදියට නෙමෙයි වැඩිහිටියන්ට විපාක දෙන්නේ. ළමයින්ට විපාක දෙන විදියට නෙමෙයි තරුණයන්ට විපාක. ඒව විශ්වාස කරනවා නේද? කරන්නේ. මොකද එහෙම ධර්ම ඥානයක් ඇති කරගන්න ඕනේ මට මං ඉන්නේ ඉහළයි. මම මට මොකව වෙන්නේ? මන් සුරක්ෂිතයි. ඒ කියන්නේ එළීම ධර්මයට පයින්දා. ඔය සුරක්ෂිත වෙන්නේ කර්ම කර්ම බලය විශ්වාස කරලා. දැන් ඔන්න ඔහොම ගත්තේ මතවාද වැඩි නම් මම මේ කියා දෙන්නේ භවනා කරන අයට මන් සුරක්ෂිතයි කියලා හිතන තාක්කල් අතීත විපාක වැඩි. එහෙනම් මෙතන අතීත අකුසලයක විපාකය භාවනා කරන කෙනෙකුට එන්නේ තමන් අඬ ගහලා කැඳවගෙන. ඒ කැඳවන්නේ තමන්ගේ නැහැ දිච්චිකම නොදන්නවා. තේරුණානි? සමද භාවනාවෙන් නම් ඒ ටික යට කරනවා. හැබැයි කවදා හරි අවස්ථාව ආවොත් විපාක. දැන් මේක කැඳවන්න දෙන්නේ මොනවද? කැඳවන්න වෙන්නේ හැඳෝලා අතවනලා ගෙන්න ගන්න වෙන්නේ මනුස්සත්වයේ විතර විපාක දෙන ඒවා නෙමෙයි. ඒකයි බයයි. මනුස්සත්වයේ විතරක් නෙමෙයි. මිනිසෙක් හින්දා කවදා විපාක නොදෙන්න තැඟ වෙලා ඉන්නේ. ඒකට අවස්ථාවක් නැතුව ඉන්නේ. සතර පායේ සතෙක් වුණාම විපාක දෙන්න මට මේ ටික මෙතෙන්දී ඔයගොල්ලෝ කැඳව ගන්න. ඒ හැඳව ගන්න හේතුව භාවනාව නෙවෙයි කර්මයේ කර්ම ඵලයේ විශ්වාස නොවේ. ඒක එක හේතුව. දැන් මෙතන අපි හිතමු කාට හරි බලෙන් හැඳව ගන්නවා බෑ මේක නම්. දැන් අතීත කුසලයක විපාකය හැම වෙලේම මොන වගේද? සතුටක්ද දුකක්ද? නම් කවදාමයි මේ භාවනාවෙන් අහක් කරන්න බලන්නේ බලපෑම් කරන්නේ අතීත කුසල කර්මයේ විපාකයට නෙවෙයි. අතීත අකුසල කර්මයේ විපාකයට. මොකද භාවනාව කියන්නේ කුසලයේක සම්බන්ධයක් තියෙන දෙයක් නෙවෙයි. භාවනාව කියන්නේ අකුසලයේ ඉවත් වීමේ පුහුණුවක්. භාවනාව කුසල් කිරීමක් නෙවෙයි ඇත්තට. කුසලයක් නෙවෙයි භාවනාව. අකුසලයේ ඉවත් කිරීමේ පුහුණුව. දැන් අකුසලයේ ඉවත් කරගන්න ගියා ප්‍රශ්න තියෙන්නේ අකුසලයේ කර්ම ස්වરૂපය. අතීත අකුසලයේ අද ඉතිරි වෙලා තියෙන විපාක ස්වરૂපය.
තේරෙනවානේ. එහෙනම් අතීත අකුසලයේ විපාක ස්වરૂපයයි වර්තමාන කර්මයේ අකුසල ස්වરૂපයයි කියන්නේ අතීත අකුසලයේ විපාකයයි වර්තමාන අකුසලයයි හැම විටම බන්ධනයක් බැඳීමක් තේරෙනවානේ. දැන් එහෙමනම් අපි හිතමු දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මනුස්ස ජීවිතවල දැන් හොරකම් කරන මිනිස්සුෙකුට ඔයගොල්ලන්ට ඔය දැන් කියන්නේ සමාජයේ මුන්ට හෙන ගහන්නේ නැහැ. ඒ මොකද හෙන ගහන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? මේ සීල් ගන්න යන උපාසික මා උපාසිකාවට පන්සල ගෙදර ඉඳලා පන්සලට යාගන්න බෑ පෙතර වැඩි. දැන් කර්මයේ කර්මඵලෙ දන්නේ නැහැ ඉතින් නැහැදිච්ච ගම තව පදාර්ථ වෙනවා. දැන් අර හොරකම් කරන හොරාට මොන ලෙඩක් වත්නේ. මොකද ඒක ඒකට හේතුව. අකුසලයේ කරනවා නම් අතීත අකුසල් වැඩියෙන් කරපු ගෙනාට ඒකේ විපාකයේ උදව් වෙනවා වර්තමානයේ අකුසලයේ කරන්න. තේරුණාද? ඒ හිඳ පස්පව් කරන මිනිසුන් බලන්න හදිසියෙන් ගණිකව මරනවා මිස ඔය වගේ අමාරු හැදිලා නෙමෙයික පහතු. උන්ට ඒ අකුසලයේ කරන්න උදව් වෙනවා අර පරණ විපාකිය. තේරුණානේ? දැන් භාවනා කරනකොට මොකක්ද වෙන්නේ? එහෙම උදව් වෙයි. උදව් වෙන්නේ අකුසලයේ කරන්නේ. අතීත අකුසලයේ විපාකයේ උදව් වෙන්නේ වර්තමානයේ අකුසලයක් කරන්නනේ. කරොත් විපාකයේ යට ගහන යට යන්නේ. හැබැයි විපාකයේ බලගත්තු වෙලා මේක හරියට බැංකුවෙන් පොලියට සල්ලි ගත්තා වගේ. ඒක බැංකුව වගේ තමයි. බැංකුවේ තියෙන ධනිය වගේ තමයි අතීත අකුසලයේ විපාකය. තමයි ඒක බැංකුවක් වගේ. ඒකෙන් පොලියට ගන්නවා කියන්නේ. අරගෙන ගන්නවා කියන එක තමයි වර්තමානයේ අකුසලයක් කරනවා කියන්නේ. කරපු හැටි කරලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? අර විපාක තැන්පතුව ලොකු වෙනවා. තේරුණා? ඔක තමයි සාමාන්‍ය වෙන්නේ. එදින් නම් ඒක තව තව ඉඩ දෙනවා. දැන් බැංකුව ගුණක් දෙනවා. දැන් ලෝන් එකක් අරගෙන හරියට ගෙවුවේ මිනිහට මොකද කරන්නේ? ඊට වැඩි ලෝන් එකක්. ඒ විශ්වාසවන්තයි. අකුසල විපාකයක් එහෙම තමයි කටයුතු කරන්නේ. විශ්වාසවන්ත. ඊගාවට තව වැඩි දෙන්න. ඕම ඕම ගිහිල්ලා අවසානේ. දැන් හොරකම් කරන මිනිහ නයි ඉස්සෙල්ලා හොරකම් කරන්නේ. කොල් ගෙඩියක් ගෙවි. අවසානේ හොරකම් කරන්නේ. ඔව් විශාල දේක. තේරුණානේ? ඔය බැංකු ක්‍රමෙමයි වෙන්නේ. විශ්වාසය වැඩි වෙන්න ණය දෙනවා වෙයි. දෙන්නේ හැබැයි අකුසලයේ. එතකොට එයා මරා ගන්නෙත් නෑ. එයා ජීවත් කරගන්න හදනවා තව. දැන් බැංකුත් එහෙම නේද? හොඳ ගනු දෙනු කාර්යයන්ට ජීවත් වෙනවට කැමතිද බැංකු? උන් මැරලා යනවට කැමතිද? ඒ ආරක්ෂා කරන්න උපදෙස් දෙනවා. තේරුණානේ? ව්‍යාපාර රැක ගන්න උපදෙස් දෙනවා. ව්‍යාපාරයේ කුඩු කරනවාද නැද්ද කියලා ඒක වැඩක් නෑ. බැංකුවට වැඩක් නෑ නේ. ව්‍යාපාරිකයා කුඩු වෙනවද? එවෙන් තල්ලි හොයනවද? හොරෙන් කසිපු පෙරනවද? ඕක අදාළ නෑ නේ මැනේජර්ට. නෑද? තේරුණානේ? දැන් ඔහොම ඔහොම අර ආරක්ෂිතෝ එහෙනම් මැරෙනකම් හොඳ අකුසල් ටික කරගෙන යනවා. තේරුණානේ? දැන් ඕන ඕක තමයි මෙතන වෙනස් වෙන්නේ. දැන් කුසලයට මොකක්වත් මේකේ නැහැ. කුසලයට ඔයගොල්ලන්ට පිහිට වෙන්නේ නැහැ මෙතන. භාවනා කරනකොට එන අකුසලයේ විපාකය අර තමන් මෙතන නැති කරන දැන් මේ කර්මානුස්සූපව අහක් කරන අකුසලයට සාපේක්ෂව ඊයේ ගණී තියෙන විපාක ටික එක්ක සටන කැමදාම එනවා.
තේරුණානේ. දැන් අනිත් ටිකට එන්නේ නැහැ. ඒ කියන්නේ භාවනාවේ මුලම මොකක් නැතුව හොඳට කරගෙන යන්නේ ඒක තමයි. ඒ මේ අකුසලී විපාකයක සම්බන්ධයක් එන්නේ නැහැ මුලින් භාවනාව. ඔය ආධුනිකයාට එන්නේ. හරියට කරොත් දිනු වෙනවා. තේරුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සරහට යන්නේ යන්නේ. මෙහෙන් වර්තමානයේ අකුසල් නොකරන මට්ටම වැඩි වෙනකොට අතීතයේ එවැනි අකුසල් වල විපාක වලට රැඳී සිටීමේ හැකියාවත් අඩු වෙනවා. එක්කෝ යා පිරිසිදු වෙන්න ඕනේ. තේරුණා. මෙන්න මේ දේ වෙනවා කියන එක තමයි සතිපට්ඨානේ මුල්ම ආනිසංසය. දැන් සතිපට්ඨානේදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද? ලෙඩ නැති වෙලා ඉන්න, නිරෝගී වෙන්න, ගස් ගල් වගේ ඉන්න, අනුන්ගෙන් බැනුම් අහන්න නැතුව ඉන්න. ඔවා භාවනාවේ ආනිසංස කියලා නෑනේ බුදුහාමෝ. තේරුණානේ? ඊවා වෙලා දීනේ තමන්ගේ පරණ නැහැදිච්ච ගම් වල විපාක. ඉතින් භාවනාවට සම්බන්ධ දේවල් නේ එක එකගෙන් බැනුම් අහන්නේ භාවනාවක් එක සම්බන්ධයක් තියෙනවා ඈ දෙඩ හැදෙන්නේ භාවනාව එක සම්බන්ධයක්ද තමන්ගේ ඔය ශාරීරියේ ඉස්සර ඔය ශාරීරියට කරපු විගඩන් ටිකේ ප්‍රතිඵලද ආ ඉතින් ඒක පිළිගන්නේ මම භාවනා කරන ඉඳලා අරව කැන්සල් වෙන්න ඕනේ කියලා නේ විශ්වාසය පරණ නැහැ දිචික කැන්සල් වෙන්නේ නැහැ තේරුණානේ දැන් ඕක නොදැන යන්න බෑ ඒක මේක ඉගෙන ගත යුතු ධර්මයක් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් භාවනාවේ ආනිසංසය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පළවෙනි එක සත්තාන විසුද්ධිය එහෙනම් සත්‍යය පිරිසුදු වෙනවා නේද සතිපට්ඨානේ වඩනකොට සත්‍යය පිරිසුදු වෙනවා සමත භාවනාව වඩනකොට සත්‍යය පිරිසුදු වෙන්නේ නැහැ අපිරිසුදුකම හංග ගන්න පිරිසිදු වෙනවා කියන්නේ අපිරිසිදුකම හංගනවා නෙමෙයි. තේරුණානේ? මේක දෙකක්. දැන් සමත භාවනාවෙන් වෙන්නේ අපිරිසිදුකම අකුසලිය. අපිරිසිදු කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සත්‍ය අපිරිසිදු වෙන්නේ අකුසලිය. ඒතකොට අකුසලයේ ස්වરૂප දෙකක් තියෙනවා. එකක් කර්ම ස්වરૂපයේ වර්තමාන අකුසලිය, අනික අතීතයේ කරපු අකුසල් විපාක ස්වરૂපය. එතකොට විපාක ස්වરૂපයක් අපිරිසුදුයි කර්ම ස්වરૂපයක් අපිරිසුදුයි එහෙමනම් දැන් බුද්ධ වචනය මුලමදාක පිරිසුදුයි ඉඳලා සතිපට්ඨානේ වඩනකොට ඔය දෙකම විය යුතුද නැද්ද එහෙනම් දැන් ඉස්සෙල්ලා වෙන්නේ හැබැයි කර්ම ස්වરૂප විපාක ස්වરૂපයේ අපිරිසුදු වීමක් කරන්නේ කමටහන් දැන් ඔයගොල්ලෝ මුලින් භාවනා කරනකොට හැමදාම තියෙන්නේ ඔය ලක්ෂණයේ ගුණයේ උකයි භාවනාව සාර්ථක වෙනකොට මුලින් සාර්ථක කරන්නේ වර්තමාන ඒ හටගන්න අකුසලයේ විනාශ කිරීමයි. පිරිසිදු කරන්නේ වර්තමානයේ අකුසලයේ හට ගැනීමයි. තේරුණා නේද? දැන් වර්තමානයේ අකුසලයේ හට ගැනීම හොඳටම පිරිසිදු වුණොත් හටගන්නේ නැති තත්ත්වයට ටික ටික හරවගෙන යනකොට මේ හැම අකුසලයක්ම කරන්න බෑ මේකට. සාමාන්‍ය වෙනදා නොකරන අකුසල ටිකක් දැන් යා කරන්න බැරි தത്വයට හැරුණම එවැනි මට්ටමේ ඒ මට්ටමේ තියෙන අතීත අකුසල් වල විපාක වලටත් අභ්‍යන්තරේ රැඳිලා ඉන්න බැරි වෙනවා. තේරුණානේ? ඒ ටික එළියට පයි. ඒවා අකුසල් නෙවෙයි, ඒවා විපාක. තේරුණානේ? දැන් ඒක එළියට පයින්නකොට ඔයගොල්ලෝ ගිය හිතාගෙන ඉන්නවා මට මෙහෙම වෙන්න බෑ මං එහෙම ගෙන ඉන්නේ නෙමෙයි තේරුණානේ එහෙම කියලා අපසලේ විපාකේ එනකොට ලේ මුත්‍රා පරීක්ෂා කරනවා දොවිල් ගාන කරනවා තෝත්තර කරලා බලනවා එලකයි වපු කට්ටඩි පස්සේ යනවා මොකටද මේ? කර්මයේ කර්මඵලයේ දෙරෙන්නේ. හැබැයි කරන්නේ භව. තේරුණානේ? සාමාන්‍ය ධර්මානුකූල වෙන හොයා ගන්න ඕනේ ඔයගොල්ලන්ට. බුදුහාමුදුරුවෝ පෙන්වන අකුසල වල විපාක ස්වરૂප මොනවාද? කොහොමද විපාකයක ලක්ෂණ කියන්නේ?
අකුසලයක විපාකයේ ලක්ෂණ මොනවද? අකුසලයේ ලක්ෂණ කියන එක අපසල් නම් ඉගෙනගෙන තියෙනවනේ. අපසල් මෙන්න මේවායි. කායික අකුසල් තියෙනවා, වාචික අකුසල් තියෙනවා, සංකල්පීය අකුසල් තියෙනවා. එතකොට ඔය ඕනම අකුසලයක් කායික අකුසලයක් සිදු වෙන්නා, වාචික අකුසලයක් සිදු වෙන්නා, සංකල්පීය අකුසලයක් සිදු වෙන්නා සංකල්පීය අකුසලයේ උදව් වෙනවා. ඒ කියන්නේ අභිජ්ජා දෝමනස්ස කියන සංකල්පීය අකුසල් දෙක කායික අකුසලයේ තියෙන තැනක් තියෙනවා, වාචික අකුසලයේ තියෙන තැනක් තියෙනවා. හැබැයි අභිජ්ජා දෝමනස්ස කායික අකුසලයන් නැතුව සංකල්පනාවල හට ගන්නකොට දුර්වලයි. අභිජ්ජා දෝමනස්ස තමයි අකුසලයේ ප්‍රබලනේ. එතකොට අභිජ්ජා දෝමනස්ස වලින් වාචික ක්‍රියාවක් සිදු වෙන තැන අකුසලයේ තියෙනවා. ඒක සංකල්පීය අකුසලයට වැඩිය ප්‍රබලයි. ඒ අනුව දැන් එහෙමනම් ඔය අකුසලයේ ස්වරූප ගත්තොත් කර්ම ස්වරූපෙම කියන විපාක නෙවෙයි. ඒගොල්ලන්ට කර්ම ස්වරූපයේ අකුසල් වල අර ලක්ෂණය තියෙනවා. එක්කෝ සංකල්පීය මට්ටමේ පමණක් අකුසලයක් විදිහට තියෙන්න පුළුවන්. දැන් මේ වගේ වෙලාවකට තියෙන්නේ එහෙම. අකුසලයේ නැති වෙලා නැහැ කාටවත්. ඇති වෙනවා නම් ඇති වෙන්නේ මොන මට්ටමේ අකුසල්ද? සංකල්පීය මට්ටමේ අකුසල්. ඔහොම ඇති වෙච්ච අකුසල් වල විපාකයන් මොන වගේ වෙයිද? දැන් අවිජ්ජා දෝමනස්ස සංකල්පීය මට්ටමේ විතරක් අකුසල් නම් විපාකය. විපාකය සංකල්පීය මට්ටමේ ඉක්මවන්න බැහැ. ඒගොල්ලන්ට බහුතරයක් එන්න ඕන. ඉතාලි නිය අපි මොනවා අකුසලයක් කරලා නැහැ. පාරිශුද්ධ භාවයෙන් ඉපදිලා තියෙන්නේ, පරම්පරාවක ඉපදුනේ. දැන් කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැහැ නේ? පරම්පරාව විශ්වාස කරනවා. ඒව මෙතන නැහැ. තේරුණා නේද? ආ එහෙමනම් දැන් හොයා ගන්නකො බලන්න විපාක ඔයගොල්ලන්ට. දැන් පාරේ යනකොට බරිනෝ. ඔව්. හේතුවක් නැතුව බරිනෝ. මේ බැනුම් අහන එකේ තමන්ට දුකක් දෙන්නේ සැපද? ඈ? ආ දුකක් කියන්නේ. ඒ දුක කර්ම ස්වરૂපයක්ද විපාක ස්වરૂපයක්ද? කර්ම ස්වરૂපයක්ද? තමන් කරන්නේ බෑ. ඒ කර්මයේ කරන්නේ පාර අයිනින් එක. බැනුම් අහන එක කර්මයක් කරනවා නම් බැනුම් ඇහුවාට පස්සේ කරන්නේ. තේරුණානේ? මානව හිමිකම් නඩු කියන්න යනවා නම් ඔන්න කර්මය පටන් ගන්නවා. නමුත් මානව හිමිකම් නඩු කියන්න යන්නේ දුක හින්දා නෙවෙයි. තේරුණානේ? දැන් ඉතින් මේක තේරෙන්නේ නැහැ නේද රාහු? දැන් පාරේ යනකොට තව එකෙක් ඔයගොල්ලන්ට නිකරුණේ බණින්නේ. ඒ වයින් එක වයින් මිනිස්යාගේ කායික අකුසලයක්ද වාචික අකුසලයක්ද? හෑ? වාචික අකුසලයක්. ඒ වාචික අකුසලේ එහෙනම් ඊටකේ කලින් ඔයගොල්ලෝ කරා. එදකොට තමන්ට තමන්ගේ ඔය සුද්ධවන්තකමනේ බැනුම් ඇහුවා නම් අහන්න වෙලා තියෙන්නේ ඇයි? ඉස්සර වාචික අකුසල් කරලා පුරුද්ද ඒකේ විපාකේ. මේක නේද මේකේ සාධාරණයක් මේකට නෑ. තේරුණාද? දැන් මගේ සංකල්පීය අකුසලයේ විතරක් තිබුණා නම් සංකල්පීය දුකක් විතරයි. තේරුණාද? මේ විපාකියත් ඒ මට්ටමයි. ඒකයි මේ කියන්නේ. කර්මයේ ස්වરૂපය අනුවයි විපාකය වැඩි වෙනවද අඩු වෙනවද වෙන්නේ. දැන් දැන් ගෙදරි ඉන්නේ ඌ භාවනාවට එන්න දෙන්නේ නැහැ පිළක් අයට. බයිනෝ. දැන් ඕක තමන්ගේ කර්මයක්ද? තමන්ගේ අතීත කර්මයක විපාකයක්ද? ඉතින් ඕක පිළිගන්නේ. පෙරහොනේ අද බණින්නේ ගෙදර අද ඉන්නේ උඹ. ඉස්සර ඔයාට අකුල් හෙලපු එක තමයි දැනුම් අහන්නේ.
තේරුණානේ දැන් අඟවන්න පුළුවන් දැන් අඟවලා අනේ මට මෙහෙමයි ඔයගොල්ලන්ට වාසනාව ලැබිලා කියලා ඒ කරන්නේ අලුත් කර්ම නෙමෙයි අලුත් අපසල් නෙමෙයි නෑ ඕව දන්නේ නැති අය භාවනා කරන්නේ තේරුණානේ මේවා ගණන් ගන්න නැතිව ඉන්න ඕනේ මොකද මේ කර්මයේ කර්මවලේ විශ්වාස තියෙනවනම් ගණන් ගන්න ඒ විශ්වාස නැහැ තේරුණානේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න කොම දරුණු ටිකක් තියෙනවා මේකේ දැන් බලමු එහෙමනම් දැන් පාරේ යනවා නිකන් වැරද්දක් නැතුව යනකොට තව ඒකේ පොල්ලක් අරගෙන කොන්දට ගහනවා දැන් ඒක උනේ කොහොමද මංගල් වියා කුසලී විතරක්ද මේ නා ඒ මනුස්සයා සමහර විට කොන්දක් තියෙන මල්ලිකුට හරි ගෙදෙද්දි ගහපි එකේ විපාකේ වෙන්න පුළුවන් තේරුණ එහෙනම් දැන් දරුණුම අකුසල් ටික කායික අකුසල් විපාකයක් එහෙනම් දරුණු තේරුණානේ එතකොට ඊට පස්සේ ප්‍රබල අකුසල් ඒ කියන්නේ අරුණුම අකුසල් කායික අකුසල් ඊට වැඩිය පොඩ්ඩක් බාල අකුසලයක් තමයි වාචික අකුසල්. එහෙනම් දැන් වාචික අකුසල් වල තමන්ගේ අර ලෝක විදියට ටික අනුව තමයි ඉස්සර කරපු ටික අනුව තමයි සමාජයෙන් ගරු සැලකිලි ලැබෙන්නේ වචනේ. තේරුණානේ. මේ දැන් කියන්නේ කට්ටියට ඕකේ අද ඔය ඇසුරුණාට ඒ පාරේ යනකොට කියන්නේ අද නිල්පත්තට කරපියව ගන්නෑ. ඉතින් ඕක ඇහෙන්න කියනවා. දැන් ඒ කියන්නේ මොකද්ද? ඒකේ විපාකය. ඒ කියන්නේ එහෙම නැහැදිච්ච කතාව කියලාම පුරුදු වෙලා. ආපදාල කරලා වාදිද. එහෙම නැති කෙනෙකුට කියන්නේ. තේරුණානේ මේ මේ තමන් බාර ගන්න මේක. නැතුව මේ වෙන සාධාරණ කරලා භාවනාවට මේක ආඳන්න ගියේ හැටිය තමන්ට විඳවන්න වෙන්නේ නැති අමුසල් වල විපාකයි. තේරුණානේ ඒකයි බුදුහාමුදුරු පෙන්නන්නේ කර්මයේ කර්මඵලෙ විශ්වාස කරන්න. දැන්නම් භාවනාවට එන්න එපා. කරන්න එපා. මොකද සුදුසු කන්නේ. දැන් ඕකෙන් දරුණුම දේ එහෙනම් කායික අකුසල්නේ. දැන් අපි නම් පාරේ යනවා කවුරු හරි අරකට තව එකේ පොල්ලක් අරගෙන කොන්දර ගන්නවා නැත්නම් ගලකින් ගන්නවා ඕක දුකක් වෙන්නේ දැන් දැන් නිකන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම වුණා නම් ඒක දැන් පාරේ යන්නේ වුණා බෙලකේ වුණා මල් දාලා ගන්න ඒක දුකක්ද මල් හිිනමද දුකක් නෙවෙයි එදවල පොල්ලකින් ගහමු දුකක් වුණේ ඇයි කොහොමද ඒ දුක ආවේ දැනගෙන ඉන්න ඕනේ. දැන් පොල්ලකින් කවුරු හරි ගහනවා. එතකොට දුකක් කියන්නේ ඇයි ඒක? මොන වේදනාව? මානසික වේදනාවක්ද කායික වේදනාවක්ද? දැන් පාරේ යන මිනිහෙක් දැන් බයිනවා. පාරේ යනකොට. බයිනකොට පොල්ලකින් ගහනවා වගේ නෙවෙයි. එතකොටත් දුකක් තියෙනවා. මේ දුක කායික දුකක්ද මානසික දුකක්ද? හරි. ඔන්න ඕක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. එහෙමනම් ඇයි එහෙමනම් පාරේ යනකොට ගුටි කන්නේ කම වැඩි වෙන්නේ කට්ටිය මේක වර්තමාන රත්නයක්ද සමාජයේ නරකක්ද තමන්ගේ පරණ නැහැදිච්චකමද ඒ නැහැදිච්චකම මොන ගණේටද වැටෙන්නේ වාචික අකුසල්ද කායික අකුසල්ද මාන සංකල්පීය අකුසල්ද කායික අකුසල් දැන් හරි දැන් ඔහම දැන් එහෙනම් දරුණුම දුක කොහෙද තියෙන්නේ මානසික දුකද කායික දුකද දැන් ඔයගොල්ලන්ට සහ මිනිස්සුන්ට තේරෙන විදිහට දරුණු දුක සංකල්පනාල ඇති වෙන මානසික දුකද දුක කියන්නේ එතකොට විපාකයක් අතීත කර්මයක විපාකයක් කියලා අමතක වෙන්න බෑ මොකද වර්තමාන එකක් නෙමෙයි තේරුණාද දැන් එතකොට දරුණුම දුක කායික දුක. තේරුණනේ. දැන් ඔයගොල්ලෝ
ඔය ඇතුලේ අභ්‍යන්තරයේ තියාගෙන ඉන්නවා මිනිස්සෙක් හින්දා විපාක දෙන්නේ නැහැ. දරුණු කායික දුක් ලබා දීමේ අකුසල කර්මවල අතීතේ විපාක. තේරුණා? මොකද ඔය දරුණුම කායික දුක් වේදනාවල විපාකය ලැබෙන්නේ මිනිස්යාට ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයන්ට දරුණු කායික දුකක් ආවොත් ඒක මානව හිමිකමක් තියෙනවා කලන්තයට. දුක නැති වෙනවා නිකන්. ඒගොල්ලෝ බොරුවට ගෑගා. මෙච්චර අමාරුයි අමු බොරු. තේරුණාද? මේ පරණ අපසල් වල විපාක තමයි මේ ගෑගහ විඳවන්නේ. දැන් දරුණුම ලෙඩ දුකක් ආව මනුෂ්‍යයෙකුට තියෙන වෙනස මොකක්ද? සිහිනේ ඒක මානව හිමිකම්. දැන් තිරිසන් සතුන්ට සෑහෙන දුරකට ඕක තියෙනවා. හැබැයි මිනිස්සුන්ට තරන්නේ සිහිනේ වෙන්නේ. තේරුණාද? එතනින් පහල සතර අපාය අනිකය ගත්තොත් දැන් ප්‍රීතියට එහෙම කායික දුකක් ආවොත් සිහි නැති වෙලා නැති වෙයිද? නින්ද ගිහිල්ලා නැහැ. ඒගොල්ලන්ට දරුණු මූණු නින්ද යන. ඒ කියන්නේ දීර් ඇති වෙනවා කියන්නේ නින්දම තමයි. මේ වෙන ක්‍රමයකින් ලැබෙන නින්ද. දැන් ඔහොම ඔහොම ගිහිල්ලා එහෙමනම් කායික දුකේ අතරන් නැතුව දුක ලැබෙන සංසාරගත ස්වરૂපය තමයි අවීචිය නිරය. නිරේ යට අතරක් නැතුව කායික දුක. නිකන් දුක නෙමෙයි මානසික දුක් නෑ. අතරක් නැතුව මානසික දුක් හටගන්න සත්තු තමයි ගගලා ප්‍රේත. තේරුණා? දැන් ඔයගොල්ලෝ සමහර ඒවා ඔය අඬ ගහලා ගන්නේ නිරේදි මිනින්ද තියෙන එක. මොකද එහෙම බාර ගන්න යන්නේ කර්මයේ කර්මඵලයේ විශ්වාස නැති හින්දා. වමංගේ පඬිතකම වැඩි හින්දා. භාවනාව. නමුත් නිරේදී විඳින්න වෙන්නේ ඔය ප්‍රමාණය නෙවෙයි ඔයිට වගේ කෝටි ප්‍රකෝටි ගාණක් ඒ දුක. දැන් පිළක්කය ඔය පඬිතකම තියන්නේ ප්‍රශ්නේ එහෙම බලන්නකො. දැන් වහන්සේගේ උපදේශ පරිදි අවුරුදු 7 භාවනා කරනවා. මට දැන් මාස 6 ඉඳලා කොන්දේ අමාරුවක් තියෙනවා. ඒක ඇරෙන්නෙම නෑ. දැන් මොකද්ද ඔය කොන්දේ අමාරුව? දැන් බෙහෙත් කරලා බෙහෙත් වලිනුත් ඇරෙන්නේ නැත්නම් ඒ කියන්නේ බෙහෙත් වලට ඇරෙන්නේ නැහැ ඇරෙනවා නේද? එයා කියන්නේ අපි බෙහෙත් කරෙත් නෑ කියලා හොරෙන් කරනවා. දැන් හොරෙන් කරන්න හිතෙන්නේ ඇයි? කර්මයේ කර්මඵලය ගැන නෙමෙයි විශ්වාසය වර්තමානයේ. තමන්ගේ කොන්ද ගැන. මගේ කොන්දේ දේනේ කොන්දන්නේ මේක රිදෙන්න බැරි කොන්දා. රිදෙනව නම් භාවනා කරන්න ඉස්සෙල්ලා රිදෙන්න ඕනේ. දැන් මං ඉසස් මට්ටමක ඉඳලා මේ කොන්ද පූජනීය ඕක රිදෙන්නේ හොඳ නැහැදිච්ච කම කර්මීය කර්මඵලයේ අදහන් නැති වුණාට වෙන නැහැදිච්ච කම ඊට පස්සේ මොකද මේ විඳවන්නේ මොනවද කොහේ විපාකද මම විපාක හරියට දෙනවා නම් දෙන්න ඕනවා නිරේ තේරුණාද තම තමන්ගේ නැහැදිච්ච කමට තමයි බාරගන්නේ දැන් නම් ඔක ගණන් ගන්න නැතුව හිටියම එහෙම එකක් නැහැ විනාශකට. නමුත් බාර ගන්න නැතුව ඉන්න බෑ පණ්ඩිතකම. පණ්ඩිතකම හැදුනේ කොහොමද? කර්මයේ කර්මඵලයේ විශ්වාස නැති. තේරුණාද? එහෙමනම් දැන් ලොකුම මේ කායික අකුසල් කරන්න ඒකේ දුක හැම විටම කායික දුකක්මයි. තේරුණා ලෙඩ හැදිලා හරි විඳවන්න හරි කොහොම හරි එන්නේ ඔය නික මානව හිමිකම් නෙමෙයි ඕවා
හෙමෙන් මානෙම ගන්න එක මිනිහෙකුට රිදෙන්නයි තව මිනිහෙකුට රිදෙන්න නැති වෙන්නයි ලෙඩ හැදෙන්න නැති වෙන්නයි ඉන්නේ. තේරුණා දෙවියන්ට හිමි ගන්න එක දෙවියෙකුට කොහොමද කැක්කුම හැදෙන දෙවියෙකුයි. ඒ කොරගහට දෙවියෙක් එහෙම එකක් අහලා නැහැ. ඒ මොකද? දෙවියන්ට තියෙන වරප්‍රසාද මොනවද? දෙවියන්ට විපාක දෙන්නේ නැති එක නෙමෙයි විපාකයේ විතරයි දෙවියන්ට තියෙන කර්ම නෑ. දැන් අපිට තියෙන වෙනස තමයි අපිට කර්ම කරන්නේ. විපාක ලැබෙනවා. දෙවියන්ට කර්ම බෑ. කුසල කර්ම කරන්නත් බෑ දෙවියන්ට අකුසල කර්ම කරන්නත් බෑ කරන්න පුළුවන් එකම දේ අතීත කුසලී විපාක විතරයි ලැබෙන්නේ. ඔන්න ඒ චාන්ස් එක තමයි ගොල්ලන්ට. දැන් එන හතර පාය කියන්නේ මොකක්ද? දැන් තිරිසන් සත්තුන්ට නම් කුසල විපාකයක් යමකට ලැබෙනවා. එතනින් පාත කුසල විපාකයේ මේ මේ හේව නැල්ලක්වත් දකින්න බෑ. ඔක්කොම දියෙන්නේ අකුසල විපාක. දැන් එහෙනම් දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාට ඔය භාවනා කරලා බොරුවට විඳවන්නේ ප්‍රේතත්වයෙන් පහළ ප්‍රේතත්වයත් එක්ක පහළ විඳින සත්තුන්ගේ බොරු විපාක. තමන් බාර අරන් කරට අරගෙන බුදුහාමුදුරු ගන්න කියන්නේ තමන්ගේ පණ්ඩිතකම හිඳ බාර ගන්න. මොකද කර්මයේ කර්ම ඵලයට වැඩිය තමන්ගේ පණ්ඩිතකම ලොකුයි උගත්කම ලොකුයි ඉලි ගැනීම. තේරුණාද? ඔන්න භාවනාවේදී නේ මේ භාවන සමත භාවනා කරා නම් ඔහොම දියුණුවක් එන්න කලින් භාවනාවේ පාදී. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ භාවනාව මේකනේ සංසාර විමුක්තිය ලැබෙන්නේ. විමුක්තිය ලැබෙන්නේ නා අකුසලයේ හක් වීමෙන්. පළවෙනි ආනිසංසය සතිපට්ඨානෙ වැඩිමේ සත්තානා විසුද්ධිය. සත්‍යය විරිදු වෙනවා. විරිදු වෙනවා කියන්නේ වර්තමාන අකුසල් කිරීමේ හැකියාව අඩු වෙනවා. කරන ප්‍රමාණය අඩු වෙනවා. අතීත අකුසල් වල විපාකය අඩු වෙනවා. තේරුණානේ? දැන් ප්‍රශ්න තියෙන්නේ කායිකව දැන් කායික දුකක් ගේන්නේ කායික අකුසලයකම විපාකයමයි. තේරුණානේ? එන අප ඔයගොල්ලන්ට මනුස්සත්වයේ දුල වපහාසේව මේව මිනිසුන්ගේ ඔය හොරෝනේවා කියෝනේවා වැරදි කියනේවා ඒවෙන් වාචික අකුසල් වල විපාක කෙලවරක් නැතුව හිතේ අසතුට දෝමනස්ස ස්වරූපේ ඉන්නේ. එයි ඔය කල්පනා කර කර බොරු කරපු ඒ අපත මානසික අපස අවිද්‍යා දෝමනස්ස වල විපාක. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් දේශය හරහා දැන් ව්‍යාපාදය මේ වෙලාවේ සංකල්පනාවල හටගත්තොත් ඒක අකුසලයක් කර්ම ස්වරූපය. ඒකෙන් ඇති වෙන විපාකය හැම විටම දෝමනස්ස ස්වරූපයක්. තේරුණා නේද? මේ දෝමනස්ස ස්වරූපය හැබැයි විපාකය වෙන්නේ මෙහෙම. දැන් ඔයගොල්ලන්ට අර කර්මයේ කර්ම විපාකයට පුළුවන් දෝමනස්සය ඇතිකරන්න ගහක් එන්න. මේ ඇහෙනුත් ඇති කරයි. ඇහැට පේන දේ අල්ලගෙන දෝමනස්සය ඇති කරයි. තේරුණාද? ඇහෙන සද්දය අල්ලගෙන කරේ. ඉස්සර නැහැ. දැන් හේතුවක් නැතුව පේන දේ අල්ලගෙන දෝමනස්ස ස්වરૂපයේ ඇති වෙනවා නම් මේක කර්ම නෙවෙයි. විපාක. gedare inne ewo peena kota උන්ගේ ක්‍රියා දකින්න කොට දෝමනස්සය ඇති වෙනවා. මොකද කර්මද විපාක. ඉතින් ඒ උනාට කර්ම විපාකය කියලා බලගෙන ඒගොල්ලෝ බාර ගන්න නැත්නම් අවසාන තීන්දු මුන් එක ඉන්න බෑ. නෑ ඉන්න බැරි වෙන හේතුවක් නෑ මේ. තියන්නේ ධර්මයේ නොදන්නකම විතරයි තමන්. තේරුණා? මේව උස්සලා ගන්නවා. එතකොට ඇහෙන් අරහ කන අරහ එන අරමුණු අර අර විපාක දෝපනස්සේ එදිට. තේරුණා? භාවනා කරේ නැත්නම් අර බැංකුව වගේ වැඩ කරනවා.
කොහොමද පොලිය දීලා අර අලුත් ධර්මයකින් වහනෝ විපාක. එතකොට වහන්නේ ඇයි? අර විපාකයේ බලවත් වෙන්නේ. ඒ බැංකුව පොලියට දෙන්නේ මොකටද සල්ලි මිනිස්සුන්ට? මිනිස්සුන්ගේ යහපත සඳහාද බැංකුවේ ස්ථාවර වෙන්නේ. ආ ඒක තමයි මෙතන කරන්නේ. විපාකයේ කරන්නේ හැම වෙලේම ඒකයි සාමාන්‍ය ජීවිතේ. විපාකයේ ලබා දෙනවා අලුත් කර්මයේ ඊට වැඩිය කර්මයේ බලය වැඩි කරනවා. දැන් ඔහොම ගිහිල්ලා තමයි අර අවීජියට යන්නේ මිනිස්සු. නිකන් යන්නේ. තේරෙනවනේ. ඒක පැත්තකට දගෙන යන්න කරන වැඩි. එහෙම තමයි ධම්ම නියාම. මේ කම්ම නියාම. දෙකම බලපාන ඔය විදිහටයි. දැන් කොහොම හරි දැන් අනිත්‍යක මොනවද? දැන් අකුසල වල ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි අවිජ්ජා ගැටීම් හරහා අකුසලිය. දැන් ගැටීම් හරහා ඇති කරගත්තේ අකුසලිය විපාකය. දෝමනස්යම්මයි. පේරෝ අනුම් පේන්න බැරි කම්මයි. තේරුණානේ. ඔය ඉවල් වලින් මේන්න බැරි වෙන්නේ හේතුව ඕකමයි. තේරුණානේ. දැන් තුමේ වෙන ඒ මිනිත්තු අමුතු වෙලා නෙමෙයි. ඔයගොල්ලෝ ලොකු වෙලා නෙමෙයි. හිටියේ කාමයි ඉන්නේ. තේරුණානේ. වයස වැඩි වෙලා විතරයි. තමන්ට වයස වැඩි වෙලා ගෙදර ඉන්නේ මොනවද වයස වැඩි වෙලා එච්චරයි වෙනද ඔය වයස වැඩි වුණා කියලා මෙහෙම එකක් වෙන්න බෑනේ තේරුණාද දැන් ඊගාවට අකුසලයේ එකතු රූපයක් නැ ගැටුම දැන් කායික අකුසලයක් සිදු වෙනා ගැටුම හරහා සිදු වෙනවා ඒකේ විපාකනේ මං කිව්වේ කායික අකුසලයේ ගැටුම හරහා වෙනකොට තමයි ඔය දරුණු වද හිංසා කරන්නේ සත්තුන්ට ඒ වේ විපාකේ තමයි අවීජියට කියන්නේ. තේරුණානේ. එහෙනම් ව්‍යාපාදයේ තමයි මේ හෙල්ලම කරන්නේ. ඕකමාර බැංකුව වගේ දිගටම එකක් දෙකක් කරලා හරියන්නේ නැහැ මේකේ. ජීවිත පුරාම මේකට මේ දේ විනියගෙනියි. ඒක විපාක දෙන්න වෙන මනුස්සත්වේ විපාක දෙන්නත් බෑ. තිරිනල් ලෝකේ විපාක දෙන්නත් බෑ. මනුස්සත්වේ විපාක දෙන්න බෑනේ. එච්චර කායික දුක දෙනකොට දී නැති වෙනවා. දැන් මන්නේ ඉතින් විපාකේ දේ ඉවර කරන්න බෑ තේරෙන්නේ දැන් ඔයගොල්ලන්ගේ බෙල්ල කපලා දැම්මා මැරෙනවද දැන් නිරිසතෙක්ගේ බෙල්ල කැපුවාට මැරෙන්නේ නෑනේ තේරෙන්නේ ඒක වෙනසක් නේද දැන් ඒක තමයි ප්‍රශ්න තියෙන්නේ දැන් ඇලීම හරහා ඇති වෙන අකුසලයේ විපාක හඳුනගත යුතුයි විපාක ඔන්න කර්මයේ ඇලීම අවිද්‍යා මේ කුසලයේ එක ගණන් දෙනවන්නේ නැහැ භවනා. ඊනේ කුසල් ගැන දැනගත්තේ නැතුවට කමන්නේ. අකුසලිය අකුසල පැත්ත දැනගන්න. අකුසල කර්ම රූපයක් දැනගන්න ඕනේ විපාක රූපයක් දැනගන්න. මේ දෙක එකයි ගැටලුව තියෙන්නේ. දැන් ඇලීම කියන අකුසලයේ විපාක දෙක තමයි බියහා සෝපිය ඕන ඕකනම් හම්බ වෙනව ලස්සනට. මොකද ඒගොල්ලෝ දැන් හොඳයි කියලා ජීවත් වෙන්නේ අපි හරි හොඳයි. හොඳට ජීවත් වෙනවා. හොඳ මිනිස්සු කියන්නේ ගැටුම් අඩු. ඇලිම අඩු වෙලා නම් හොඳ උන්නේ නැහැ. හරිනම් මිනිස්සේ හොඳ වෙන්නේ ඇලිමත් අඩු වෙන්න ඕනේ ගැටීමත් අඩු වෙන්න. දැන් ඒගොල්ලෝ හොඳයි කියලා දැනට ධර්මය අහලා හරි හොඳයි කියන්නේ ගැටුම් අඩු හින්දා වෙන්නේ නැහැ. ඇලීමෙන් නම් කිසි අඩුවක් නැහැ. වර්තමානයේ මිනිස්සු ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්නේ නැහැ. තව අනාගතයට යන්න යන්න මේ ඇලීම කියන එකයි වැඩි වෙන්නේ මනුස්ස සංහතියේ. තේරුණානි. එන ඇලී ඕනම ඇලීමක විපාකෙන්පත්ද. ඇලීම කියන්නේ අකුසල ස්වභාවය. ඕනම ඇලීමක විපාකය ශෝකය හෝ බියයි. පූර්ණ විපාකය ශෝකය හෝ බියයි. තේරුණානේ. දැන් මරණ බිය කියන එකත් ඕක ඇලීමක විපාකය. රෝග බිය කියන එක ඇලීමක විපාකය. දැන් ඕව නැද්ද? ඒ වගේම දැන් අනිකුත් ඕනම ඇලීමක විපාකයේ තියෙනවා.
වස්තුවකට වැළඳුනම ඒකේ ඒ ඇලීමේ විපාකයේ බියයි සෝකයයි. අන්න දැන් මොකද කරන්නව ඇත්තේ අර සත්තාන විසුද්ධියා වෙන්න. මේ ඇලීමේ ආනිසංස දැන් සත්‍ය පිරිසුදු වෙන්න නම් මොකද වෙන්න ඉස්සර ඇලීම් දැන්ට නැති වුණා කියලා ප්‍රශ්න විසඳෙනවද? දැන් ඉස්සර ඇලිච්චේ කෙනා දැන් කරන්නේ කමඨහනේ මොකද්ද අභිජ්ජා දෝමනස අහකරන එකනේ. ඒ කරන්නේ කර්ම ස්වරූපේනේ. දැන් කකුල බිම් වදිනකොට ඔය ආධුනිකයා මන්ට කියන්නේ ඔය කමඨහනේ තියෙන්නේ එහෙම එකක්. කකුල බිම් වදින අරමුණේ අභිජ්ජා දෝමනස අහකරනවා කියන්නේ වර්තමානයේ පිරිසුදු කරනවා කව. කායික අරමුණ. ඇහැ කන නාසය නෙමෙයි. එතකොට කායික අරමුණේ අවිද්‍යා දෝමනස් යටපත් වෙනවා මුලින්. එහෙනම් කායික අරමුණෙන් ඉස්සර හැදිච්ච ඇලීම් ටිකේ විපාකය දැන් මොකද වෙන්න ඕනේ කාලයක් යනකොට? ඈ ඒ විපාකයේ ස්වરૂපය මොකද? දුකේ විපාකය කියන්නේ දුකනේ. දුකේ ස්වરૂපය දෙන්නේ ශෝකය හෝ බිය. හැබැයි මෙතන ශෝකය කියන එකට සතිපට්ඨානේ ආනිසංසයක් වැඩ. කාලයක් භවනා කරනකොට ශෝකයටපත් වෙන්නේ නැහැ ඉක්මෝනවා. ඒකුණානේ හැබැයි සතිපට්ඨානේ ආනිසංස බියට එහෙම ප්‍රබල ආනිසංසයක් නැහැ. බිය කියන එක කර්ම කර්මඵලයේ විශ්වාස නැති අයට වැඩි වැඩියෙන් එන්න පුළුවන්. තේරුණානේ? යාගි විශ්වාසයක් නැහැ නේ. මම පුහු හොඳ සුද්ධවන්තයි, මම පිරිසිදුයි, දැන් භාවනාව දියුණුයි, මට බිය වෙන්න බෑ. නමුත් හැම එකක්ම අල්ලලා බිය වෙනවා. ඔය හට්ටිය දකයේ ධාතු ගුණ දැනිලා ඒවට ලේ මුත්‍රා පරීක්ෂා කරන්නේ බියෙන් තමයි. ඔය තමයි බිය. ලෙඩක් කියලා තීන්දු ගන්න බියෙක් තේරුණාද? මරණයට බිය නෙමෙයි ඉන්නේ වෙන අමුතු බිය. මේක මොකද්ද? මේ ව්‍යාජ බිය. මේක හැබැයිම ගත්තම බියකුත් නෙමෙයි. මොකද බිය නම් ඒක තියෙන්න ඕනේ පවතින්න. බිය කියන්නේ විපාකයමයි. දැන් මේ බිය විපාකයේ බල අඩු කරපු ස්වරූපය. කමඨහනේ විපා බියේ බලය අඩු කරනවා. ඒක තමයි විකෘති බිය. තේරුණානේ? දෝමනස්සයක් වෙන්නේ එහෙමයි, විකෘති දෝමනස්සය. මේ විපාක තමයි. ඒකට ඒ බිය කමඨහනේම අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ හන්දි නැමෙන ක්‍රියා වැඩි කිරීමෙන් ඒ බියක් වෙනවා. මොකද විපාකයක්. මේක එහෙම නැතුව ලේ මුත්‍රා පරීක්ෂා කරලා කතා කරලා වෙන දේවල් ඉගෙනගෙන තොයිල් පස්සේ තොයිල් කරලා කපුව වට්ටඩි පස්සේ ගිහිල්ලා ඇරෙන්නේ. මොකද ඒක ඇරෙන්නේ නැත්නම් එයාට කවදා හරි ඇරෙනව නම් ඇරෙන්නේ බුදුහාමුදුරුව පෙන්නන කර්මීය කර්මඵලයේ විශ්වාසය ඇති වෙච්ච දවසට ඇරෙන්නේ. තේරුණා? ඒ විශ්වාසය නෑනේ. ඊට වැඩිය දොස්තර විශ්වාසයි, වෘත්තීය විශ්වාසයි, ඊට වැඩිය අද අලුත් හොයා ගැනීම විශ්වාසයි බුදුහාමුදුරුවෝ ධර්මයක. දැන් ඔන්න ඔය ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඒකට බිය කියන එක හින්දාම පාර යන මිනිහෙක් දැක්ක අපි එක කාලෙක ඉන්නවා පාර යනකොට වාහනේ ඇඟටයි කියලා. මේක බියක්ම නෙමෙයි, එන්නේ නැහැ. ඒක ශනිකව අහක් වෙනවා. නමුත් මේක තමයි මේ කියන කතාව. තේරුණා? මේ භාවනාව වැරදුනා කියලා බොරු බිය. ඔබ ඉතින් අර මල පෙරේතය වගේ විඳවුවා. නමුත් ඒක ඇරෙනවා ගමඨානේ සක්මන කරනවා. එතකොට බලේ නැහැ. අර කඩන්නේ ගමඨාන පවතින දේ කරනකොට කැඩෙනවා. කය නිශ්චල වුණොත් බිය වෙයි. තේරුණානේ? දැයක හින්දා ඔය සෑම දේ රඩම කියන්නේ පහුවෙන්න අරක වගේ ඇවිදින්න වැඩ කරන්න නැත්නම් වණ මොන දෙයක්. තමන්ගේ පරිණිතකම් මෙතන වැඩක් නැහැ. මෙතන තියෙන්නේ කර්ම කර්මඵලය කියන එක විශ්වාස නොකිරීමේ
අතුරු විපාකයක්. තේරුණාද? පුජ්‍යලේ අනු වෙනස් වෙන එකක් නෙවෙයි මේ. පොදු දෙයක් නෙවෙයි මේක. තම තමන්ගේ ඇලීම් ගැටීම් අනුව. ඉතින් ඔන්න ඔහම නොයේ කනස්ස දෝමනස්සයත් එන්නේ ওই විදියම. බිය නැත්නම් දෝමනස්ස එනවා. දෝමනස්ස එන්නේ අර ඇලීමෙන් නෙවෙයි. දෝමනස්ස එන්නේ අතීත ගැටීමක විපාකයෙන්. ඒක දැන් බලන්න ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම ඔන්න ඔය කියන සිද්ධාන්තයට අනුගතයි. තේරුණා නේද? බොහෝ විට භාවනාවේ කාලයක් යනකොට ওই ධාතුගුණ සියුම් වුණාද මේවට මුහුණ දෙන්නම වෙනවා. මෙතන මෙතනින් එහා තමයි මේ රඟපෑම වැඩි වෙන්නේ. තේරුණා නේද? හැමදාම මම කියනවා කයේ ධාතුගුණ තේරෙන තරක් ඔයගොල්ලන්ට ඕය වගේ ඒවායි බලපෑම අඩුයි. තමන්ට ඔරොත්තු දෙන මට්ටමකමයි හැම එකක්ම තියෙන්නේ. මෙතනින් එහා ගිය හැටිය ඔරොත්තු දෙන්නේ නෑ වැරද්ද ගත්තොත්. ඉවරයක් වෙන්නේ ඇයි එකට එක ඇඳෙනවා. තේරුණා නේද? ඒකට ඉතින් තියෙන විකල්පේ මොකක්ද? ධර්මයේ බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයට පැනදෙන්න. තමන්ගේ බොරු විශ්වාස අත්හරින්න. තේරුණා නේද? ධර්ම මාර්ගයට දැන දෙනවා කියන්නේ අර කමටහනේ හන්දි නැමෙන ක්‍රියා වැඩි කරන්න කය නිච්චල කරගත්තොම ඉඳවන්න. තේරුණානේ? මේකෙන් බලේ එහෙම අහක් කරගන්න තරම් ඔයගොල්ලෝ අල්පේච්ච නැහැ. කය නිච්චල කරලා අහක් කරන්න පුළුවන් බොහොම අල්පේච්ච වෙච්චි අර සිව්පා අර මේ ආර්ය මංසයක ජීවත් වෙන ඔය පැවිදි ශ්‍රාවකයෙක් වගේ කෙනෙකුට විතරයි. තේරුණානේ? මේ ගෙවල් දරවල වැඩ කරමින් සමාජයේ වැඩ කරලා නිකන් රත්යාදුවේ යනකොට මේවට විපාක එන්න අර මලවැරේ තියා ලෝකෙට ගියා වගේ එකක් වෙනවද? තේරුණානේ? අර භාර්යාවනේ උහු කියන විදිහට උන්ට නිකන් හිතෙන උහු කියන මේක හැමෝටම හිතෙන්නේ අතීත කර්ම. ඒ මිනිස්සයා මෙලෝ දෙයක් දන්නේ නැහැ. තේරුණානේ? ඔන්න ඒ වගේ මේකේ තමන් තමන්ට ආවේනික ටිකක් තියෙනවා. ඒක කාටවත් හොයන්න බෑ. දැන් හොයන්න බැරි හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේව එක මේ මේ තර්ක කරලා වැඩක් නෑ. මේකේ මේ ගැන තර්කයක් නෑ. මෙහෙම වෙන්නේ අර කර්මයයි කර්මඵලයයි විශ්වාස නොකරොත් මේකේ දඩුව. මේක තමයි මේ න්‍යාය. තේරුණා නේද? එතකොට දැන් වෙලාව ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන අද අලුත් අයත් ඉන්නවා. මම හිතන අලුත් අය තවදුරටත් දැන් මේ ඔය කරගෙන යන භාවනාව ගැන උපදෙස් ඒ තුසාර කනෝනගෙන් ලබා ගන්න. ඒ පොත්පත් ලබා දීලා එහෙම ආපහුය වෙන්නේ නැති. තව ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලන්ට අපි නැවත හවස මේ ප්‍රශ්න සාකච්ඡාවට එනවා. එතකොට අහන්න පුළුවන්. නැත්නම් මොනව හරි අහගන්න ඕන නම් ඒ වෙනම අහගන්න පුළුවන් අලුත් අයට. දැන් හැම දෙනාටම මේ ගියා දුන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. තමන්ගේ හැකියාවෙන් මේක විසඳන්න යන්න එපා. මේක එහෙම එකක් නෙමෙයි. තේරුණා නේද? මේක බුදුහාමුදුරුවෝ පෙන්නන කර්මයේ කර්මඵලය ගැන තියෙන ප්‍රශ්නය. මේක විඳවන්න කියන එක ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නෑ. විඳවන්න නෙමෙයි තියෙන්නේ. විඳවන එක විනාශ කරලා වරද්ද ගත්තොත් විඳවන්න වෙනවා. තේරුණා නේද? උදාහරණයක් විදිහට අර බිය කියන එක වරද්ද ගත්තොත් කමඨාණෙන් ඇවිදින් නැතුව පොඩි බියක් හරි ඇති වුණොත් ඕක ව්‍යාප්ත වෙනවා හැම දෙයකට. තේරුණාද? ඒ බිය එතකොට බොරුවට. ඒක බියකුත් නැහැ. ඒක විපාකයේ සැබෑ බියක් නෙමෙයි. බියේ ඡායාවක්. ඒකයි වෙනස. බිය කියන එක ඕගොල්ලන්ට සැබෑ ජීවිතේ උන තරම් එන්නේ නැවනේ බිය. මේ බිය කියන එකම නෙමෙයි මෙතන මේ විපාක ස්වරූපය. මොකද බිය ස්වරූපයේ ඔයගොල්ලන්ට ඉන්නෝ නම් ඒක ඉතින් මනුස්සත්වයේ ඉන්නේ නැහැ. ඒ බිය එනවා නම් එන්න ඕනේ වෙන ආත්මයක. තේරුණා නේද? දැන් ඒකෙන් හින්දා මෙතන එන්නේ බියේ බියේ මේ මේ ඡායාව වගේ එක. බියම නෙවෙයි. නමුත් බියේ ලක්ෂණ ඔක්කොම තියෙනවා. තේරුණාද? ඇලීම වුණත් එහෙම ඇලීමේ ලක්ෂණ දිනනවා ඇලීම ඡායාව. මේකෙන් තමයි අතරමංගේ. මේක විපාක. එන විපාකය කියන එක අපි දන්නේ නැති දෙයක්. අපි අහපු එක එන්නේ. සැබෑ විපාකය දෙන්නේ අර හතර අපායි. හුඟක් කියන.
තේරුණානේ ඒකමත් නෙමෙයි. දැන් එක උදාහරණයක් විදිහට දැන් ධනිස්ස රිදෙනවා. ඕකට ගැටෙනවා. කොච්චර හරි රිදෙයි. ඕක නවතී. තේරුණානේ දැන් ඕකෙන් බිය නේද ඉන්නේ. බියයි දුක් වේදනාව. එතකොට ධනිස්ස අමාරුවක් නැතුව ධනිස්ස රිදෙනවා කියන්නේ හැබෑටම විපක්තිය. තේරුණානේ ධනිස්සේ අමාරුවක් තිබිලා ධනිස්ස රිදෙනවා කියන්නේ කර්මයකුත් නෙමෙයි විපාකයකුත් නෙමෙයි. ඒක මනුස්ස කමී. තේරුණානේ ඒ ඒක හින්දා අලුත් කර්ම කරන්න පුළුවන්. දැන් ඕන කෙනෙක්ගේ ඔය හන්දියා ශරීර කොටස රිදීම ඒ රිදීම සම්බන්ධ කරගෙන මේ මිනිස්යාට කුසල කර්මයක් කර හැකි අපසල කර්මයක් කර හැකි. කොහොමද කුසල කර්ම කරන්නේ? දැන් ඔය ශරීරයේ රිදෙන්න පටන් ගන්න කොහේ හරි එක තැන. අත කියන්නකෝ අත රිදෙන්න. එයාට පුළුවන් ධර්මානුකූලව බුදුහාමුදුරුව පෙන්නපු දුකේ එක කොටසක් කියලා ඒ ගැන හිතන්න. එතකොට මොකද වෙන්නේ? මනෝ මේ වශයෙන් සිදු වෙන්නේ කුසල කර්මය. ternary දැන් තව කෙනෙකුට පුළුවන් අකුසල කර්මයක් කරගන්න මේක මගේ විතරයි රිදෙන්නේ මෙහෙම අනික් කෙවුවාගේ නෑ. දැන් ඊට පස්සේ අහවල් දී කාලා මේක හැදුනේ. නැත්නම් අහවල් තැන හැපිලා හැදුනේ. ඔවගේ ගියා අනුන්ට දොස් පවර පවර දැන් බස් එකේ යනකොට කොන්දොස්තරු අල්ලු කරලා මේක වුණේ ඌට බැන බැන ඉන්න මොකද අර රිදුමම අපසල ඉතින් සැබෑලෙස රිදෙන එක ශරීර කොටස රිදෙන එක කුසලයක් අකුසලයක් නෙවෙයි තේරුණානේ ඒක කුසලයක් අකුසලයක් බවට කර්ම විදියට හරව ගන්න පුළුවන් ඒ වගේ මෙහෙම භෞතික තත්ත්වයක් නැතුව බොරුවට ශරීර කොටස රිදෙන්න ගන්න එක තනි කර අකුසල විපාක තේරුණා ඒ වට බෙහෙතුත් නැහැ කොච්චර බෙහෙතර ඇරෙන්නේ එහෙනම් දැන් මානසික ලෙඩ කියන උගක් යාති මොනවා අතීත අකුසල වල විපාක තේරුණා ඉන්න එහෙම මෙතන විකාරයක් තියෙනවා ඒවට මෙතන භාවනාවේදී අර ටික අර පිරිසිදු කරන්න ගන්නවා ගත්තම එළියට ගන්න. එළියට ගන්න එක තමයි මම දාගත්තා පිළිවන්න. තේරුණානේ. එළියට ගත්ත එක කමටහනේ විනාශ වුණොත් විඳාන්න දෙයක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට අර අර කර්මයේ කර්මඵලයේ ගැන විශ්වාසයක් නැති හින්දා බදා ගන්නවමයි. තේරුණානේ. මේක තමයි මේ තියෙන ගැටලුව. මේ ටිකත් ඉගෙනගෙන මේ කරගෙන යන භාවනාවම හැමදෙනාටම දිනු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. හවස තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. හැමදෙනාටම තෙරුවන් සරණයි.